සාදෝ සාදෝ සාදු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය පිළිබඳ යම් දහම් කරුණු ටිකක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි අප මේ සූදානම් වන්නේ. ඔය පින්වත් ඇත්තන්ට මතක ඇති, මීට පෙර පරමාර්ථ ලෝකය එක කියන DVD පටිය මගින් අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාත ධර්මය වූ අභිධර්මය ඇසුරු කරගෙන යම් දහම් කරුණු ටිකක් ඉදිරිපත් කරනු ලැබුවා. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාත ධර්මය ඇසුරු කරගෙන පරමාර්ථ ලෝකයේ එක කින DVD පටිය මගින් අපි චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන්ගෙන් රූප පරමාර්ථය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම චිත්ත සහ චෛතසික කියන ඒ ධර්මතා පිළිබඳවත් යම් අවබෝධයක් අපි ලබා දුන්නා. මෙම දෙක DVD එකේ සිට අපි බලාපොරොත්තු වෙනවා තවත් DVD කීපයක් නිර්මාණය කරන්නට, චිත්තය සහ චෛතසික පිළිබඳ හොඳ ගැඹුරු අවබෝධයක් ලබා දීමට අප බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ඔය පින්වත් අත සිහිපත් කරගන්නට ඕනි, මෙම දහම් පාඨමාලාව සකස් වෙන්නේ අපේ උත්තරීතර වූ ඒ රිණුකානි චන්දවිමල නාහිමියන්ගේ පොත්පත් ඇසුරු කරගෙනයි. සිහිපත් කරගන්න, මෙම DVD පාඨමාලාව හැදෑරීම සඳහා අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ මෙන්න මේ පොත් සතර ඔබ සතුව තිබිය යුතු වෙනවා. අභිධර්මයේ මූලික කරුණු පොත, අභිධර්ම මාර්ගය පොත, චතුරාර්ය සත්‍ය පොත, පටිච්ච සමුප්පාද විවරණ කියන මෙම දහම් පුස්තක හතර ඔබ සතුව තිබිය යුතුමයි. එම දහම් පුස්තක ඇසුරු කරගෙනයි අප මෙම පාඨමාලාව කරගෙන යනු ලබන්නේ. තෙරුවන් සරණයි. පරමාර්ථ ලෝකය දෙක DVD පටයෙන් අපි මුලින්ම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ රූප පරමාර්ථ විෂය පිළිබඳ තවත් ධර්ම කරුණු රාශියක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට අපි දැන් සූදානම්. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ කය හැදිලා තියෙන මේ රූප පරමාර්ථ විෂය පිළිබඳව. නැත්තම් අපි ඒක ඒකකයක් විදිහට කතා කරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාවෙන් ලබාගත් රූප කලාපයක් කියලා. මෙන්න මේ රූප කලාප ඇසුරු කරගෙන කොහොමද අපේ කය නැත්නම් මේ සත්වයාගේ කය නිර්මාණය වෙන්නේ කියන ප්‍රධාන ධම් කරුණයි අපි මුලින්ම ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ. හොඳයි, අපි උත්සාහ කරමු මෙන්න මේ ආකාරයේ ත්‍රිමාන රූප සටහනක් ඇසුරු කරගෙන මේ අපේ දේහය රූප කලාප ඇසුරු කරගෙන කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ ගනිමු. හොඳයි, මෙන්න මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට පේනවා මේ ශාරීරියේ ඒ දර්ශනයක් මේ පරිගණකයේ ආධාරයෙන් ත්‍රිමාණව පෙන්නනවා. දැන් පැහැදිලිව පේනවා ඉතාමත්ම කුඩා කොටස් වලින් මේක සකස් වෙලා තියෙන ආකාරයක්. මේකෙ මේ පිරිසිදු දර්ශනයක් මම මේ පෙන්වන්න උත්සාහ ගන්නෙ මෙන්න මේ විදිහට. ඒ දර්ශනය වලට පේනවා ඉතාමත් පුංචි කොටස් වලින් මේ ශරීරය නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒ වගේමයි ඒ පුංචි කොටස් අතර යම් කිසි ඉඩසක් අවකාශයක් තියෙන බවත් අපට ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඒ කියන්නේ සර්ව සම්පූර්ණයම ගණයක් නොවේ,
ගණයක් ආකාරයෙන් පෙවුනාට ඒ අතර හිස් අවකාශයක් තියෙන බව තාමත්ම පැහැදිලිව පේනවා. මේ දර්ශනවලින් මේ තාමත්ම කිට්ටුවෙන් ගන්නා ලද දර්ශනයක් අපි මේ ආකාරයට බලමු. තවත් දර්ශනයක් මෙන්න මේ ආකාරයට අපි දර්ශනයක් බලමු. සම්පූර්ණම කය පෙනෙන ආකාරයට මේ විදිහට මුළු කයම නිර්මාණය වෙලා තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ ඉතාමත්ම පුංචි රූප කලාපවලින් අපේ ශරීරයේ පමණක් නොවේ මුළු මහත් ලෝක ධාතුවේම සියලුම රූප නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ පුංචි පුංචි රූප කලාප එකතු වීම තුලින්. මම හිතනවා ඒ දර්ශනය තුලින් ඔයගලන්ට බොහෝ පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ තාමත් වළං කරන ලද දර්ශනයක් මේ කලාප ඈතින් ඈතින් පිටින වගේ ඔයාලට පැහැදිලි වෙනවා. ඔය පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්නට ඕනි, අපි මේ රූසතහන් ඉදිරිපත් කරන්නේ අන් මේ ඥානය සහ චින්තාමය ඥානය ලබා ගැනීම පහසෝ දෙසායි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව අපි අපේ ප්‍රඥා ආලෝකය දිනු කරලා විදර්ශනාව නැමැති භාවනා ක්‍රමය උපයෝගී කරගෙන ප්‍රඥා ආලෝකය දිනු කරලා අන්නේ ආලෝකයෙන් මෙන්න මේ දර්ශනය මනසින් අපි ප්‍රත්‍යක්ෂ කර ගන්නට ඕනි. ඒ සඳහා උපකාරක භාවයක් ලැබෙන පරිදි අපි මේ රුසතහන් සකස් කරලා තියෙන්නේ. මේ ආකාරයේ අන්මේ ඥානයක් තියෙන කෙනෙකුට භාවනාව ඇසුරු කරගෙන ලෝක යථාර්ථය දැන ගැනීමට ඉතාමත් පහසු බව අපට වැටහිලා තියෙනවා. ඒ නිසායි මෙවන් ආකාරයේ රුසතහන් භාවිතා කරමින් ඔය ඇත්තන්ට මේ ලෝක යථාර්ථය පැහැදිලි කරලා දෙන්නේ. පින්වත් ඇත්තන්ට දර්ශනය වෙනවා ඇති මෙන්න මේ රූසතහන් අපට ඇත්ත වශයෙන්ම අපේ ඇසට පෙනෙන්නේ මෙන්න මේ ආකාරයේ දර්ශනයක්. මෙන්න මේ ආකාරයට තමයි අපට සාමාන්‍යයෙන් ඇසට පෙනෙන දර්ශනේ. ඒක පරමාර්ථ විදිහට ඒක විදර්ශනා නුවණින් පෙනෙන ආකාරය තමයි මෙන්න මේ රූප සටහනේ මෙන්න මේ පිනින්. පැහැදිලිව බලන්න, ඉතාමත්ම පැහැදිලි වේවි. අපි මේ ඝණයක් විදියට පේන ආකාරයට වඩා විදර්ශනා නූණින් පේන ඉතාමත්ම වෙනස් ආකාරයක් ඒ රූප සටහනින් පැහැදිලි වෙනවා. ඒ සියලුම චලන බාහිරින් මේ ආකාරය අපි මනසින් දැක්කට සත්‍ය වශයෙන්ම සිදුවෙන්නේ අන්න අර රූසතහනේ, මෙන්න මේ රූසතහනේ පෙනෙන ආකාරයට. එතකොට අපට පැහැදිලි වෙනවා මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. පින්වත් ඇත්තෝනි, තවත් රූසතහනක් ඇසුර කරගනිමු. මේ කලාප මට්ටමින් අපේ කය නැත්නම් සත්වයාගේ කය අවබෝධ කරගැනීම පිණිස අපි බලමු මෙන්න මේ රූසතහන. වඩ පැහැදිලිව පේනවා මෙන්න මේ අපි සම්මුතියෙන් ඒ කොටියා කියන ඒ සත්වයා බලන්න කොහොමද එයාගේ ස්වභාවය කියලා. අපිට සාමාන්‍ය ආකාරයට මෙන්න මේ ආකාරයෙන් තමයි මේ සතාව දර්ශනය වෙන්නේ. නමුත් කලාප මට්ටමින් අපි දර්ශනය වුණොත් මෙන්න මේ ආකාරයට තමයි මේ
සතා දර්ශනය වෙන්. ඉතාමත්ම පුංචි රූප කලාප ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවයක් තමයි මේ දර්ශනය තුළ අපිට පෙනෙන්නේ. පින්වත් ඇත්තන්ට වැටහෙනවා ඇති, අපේ කය පමණක් නොවේ මුළු මහත් ලෝක ධාතුවේම සියලුම රූප ස්වභාවයන් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයටයි. විශේෂයෙන්ම අපි මෙතනදී උත්සාහ ගන්නේ සත්ව කය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දෙන්නට. හොඳයි, පින්වත් ඇත්තන්ට මේ වෙනකොට පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ ඇති, කොහොමද මේ රූප කලාප ඇසුරු කරගෙන මේ සත්ව ශරීර නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. අන් මේ ඥානියට ගත් මෙම දැනුම චින්තාමේ ඥානියට හොඳින් ලබාගෙන විදර්ශනා ඥානය දියුණු කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න එක ඔය පින්වත් ඇත්තන් සතු කරුණා කාරණයක් බව සිහිපත් කරගන්න. අප මීළඟට විශේෂ ධර්ම කරුණක් ඉදිරිපත් කරන්නටයි උත්සාහ ගන්නේ. මේ වෙනකොට අපි පරමාර්ථ ලෝකීය එකකින DVD පාඨය මගින් අධ්‍යයනය කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප ශරීරය අසුරු කරගෙන සය ආකාරයක ප්‍රසාද පීඨන බවත්, එම ප්‍රසාදයන් අසුරු කරගෙන 89 ආකාරයක චිත්තෝපාදයන් පහළ වෙන බවත් එම දේශනා ඇසුරු කරගෙන අපි අවබෝධ කරගත්තා. විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි වස්තුකෝ හෝ වේවා පහළ වෙන සිත් අපි මෙහිදී කියනු ලබන්නේ ප්‍රසාද ඇසුරු කරගෙන කියලාමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් දකිනවා මේ ආකාරයට ඒ ප්‍රසාදයන් ඇසුරු කරගෙන චිත්තපාදෝ පහළ වෙන බව. ඉතින් අපි උත්සාහ ගනිමු තවදුරටත් ප්‍රසාදහා එම ප්‍රසාද නිශ්‍රය කරගෙන පහළ වෙන චිත්තෝපාදයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගන්නට. පින්වත් ඇත්තන්ට පේනවා මෙන්න මේ ආකාරයට අප ශරීරයේ ප්‍රසාද පැතිර තිබෙන ආකාරය අපි සිහිපත් කරගනිමු. මෙන්න මේ ඇස ඇසුරු කරගෙන තියෙනවා චක්කු ප්‍රසාදය කියන ඒ ප්‍රසාද භූමිය. එක තනියෙන් තියෙන්නේ නැහැ, එක තියෙන්නේ චක්ෂු දශක කලාප කියන ආකාර 10කින් යුත් පරමාර්ථ ධර්මත් එක්කයි. ඒ ආකාරයට සිහිපත් කරගන්න සෝත ප්‍රසාදය තියෙනවා කන ඇසුරු කරගෙන ස්ථානීය මතක ඇති. ගාන ප්‍රසාදය තියෙනවා ඒ නාසය ඇසුරු කරගෙන. ජිහ්වා ප්‍රසාදය තියෙනවා දිව ඇසුරු කරගෙන. ඒ වගේමයි කාය ප්‍රසාදය ශාරීරික අභ්‍යන්තර සහ බාහිර මුළු ශරීරයේ පුරාම පැතිරී තිනවා. අන්නේ ඕ ප්‍රසාද පැතිර නැති ස්ථානවල නියපොතු හිසකෙස් ආදී වියලි ස්ථානයන් හැරෙනකොට අනේ සෑම ස්ථානයකම මෙම කාය ප්‍රසාදය ශාරීරික අභ්‍යන්තර සහ බාහිර වශයෙන් පැතිරී තියෙයි. දැන් දිව ගත්තට පස්සේ ඒ දිවේ ජිහ්වා ප්‍රසාදේ නැති තැන්වල කාය ප්‍රසාදය පවතිනවා. ඒ ආකාරයෙන් සිහිපත් කරගන්න මේ චක්කු ගෝලියත් එහෙමයි. මේ චක්කු ප්‍රසාදය තාමත්ම සුවිශේෂී ස්ථානයකයි පවතින්නේ. ආලා දන්නවා ඒ සිවිසසක් ඇසුරු කරගෙන පවතින ඒ තෙලක්ෙන් තමයි මේක පැතිරලා තියෙන්නේ. ඊට අමතරව මුළු චක්කු ගෝලියම පැතිරලා තියෙන්නේ කාය ප්‍රසාදය. මේ ආකාරයෙන් පංච ප්‍රසාද තිබෙනවා සිතර නිශ්‍රය වන. ඊට පස්සේ තවත් විශේෂ ප්‍රසාදයක් තිබෙනවා ඒ වස්තු රූපය හෘද රූපය කියලා කියනවා.
එක තනියෙන් තියෙන්නේ නෑ, වස්තු දසක කලාත්මකයි තියෙන්නේ. අන්න ඒක අතිශය වැදගත් අපිට එම ප්‍රසාද ගතිය. මෙහිදී අපි සිහිපත් කරගන්නට ඕනි ඒ ප්‍රසාද ඇසුරු කරගෙන පහළ වෙන චිත්තෝපපද සංඛ්‍යාව, සිත සංඛ්‍යාව. චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන පහළ වෙනවා සිත් දෙකක්. ඔය විපාක සිත්, අපි විපාක කියන්නේ ධර්මතා ස්වභාවයේ අදුත අනාගතයේදී කතා කරන්න බලාපොරොත්තු වෙන දැන් මේක ඉදිරිපත් කරන්නේ නැහැ. මෙතන සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් දෙකක් පහළ වෙනවා. ඊට පස්සේ ගාන ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් දෙකයි, යුහා ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් දෙකයි, කාය ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් දෙකයි. එතකොට ඒ පංච ප්‍රසාදයන්හි සිත් 10ක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත් 10ම විපාක සිත්. අනිත් සිත් 79ම පහළ වෙන්නේ මෙන්න මේ වස්තු රූපය ඇසුරු කරගෙන. එතකොට සිහිපත් කරගන්න මෙන්න මේ ආකාරයෙන් මේ චිත්තපාද වූ අපේ ශරීරයේ ප්‍රසාද ඇසුරු කරගෙන පහළ වෙන බව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු නෝනින් තුන් කලම අධ්‍යයනය කරලා උන්වහන්සේ දේශනා කරනවා තුන් කාලයේම පහළ වෙන්නේ කෙටි ක්‍රමයෙන් සිත් 89ක් බව, දීර්ඝ ක්‍රමයෙන් සිත් 121ක් බව උන්වහන්සේ දේශනා කරනවා. ඒක තව දුරටත් වැඩිපුර අධ්‍යයනය කරනකොට අපිට දැනගන්න පුළුවන්. නමුත් පොදුවේ අපි මේ සිත් 89 පිළිබඳ අධ්‍යයනය කරා නම් ඒ තාමත් ප්‍රමාණවත්. එහෙනම් ප්‍රසාද ස්ථාන 6ක් තියෙනවා. නැත්තම් අපිට ඒ ප්‍රසාද කියන ගතියට අපි තවත් නමක් භාවිත කරනවා. වස්තු රූප ප්‍රසාද රූප වෙනුවට අපිට තව නමක් භාවිත කරන්න පුළුවන් වස්තු රූප. එහෙනම් වස්තු රූප 6ක් තියෙනවා. ඒ 6 ඇසුරු කරගෙන තමයි මේ සිත් 89 පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට අපට දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ පරමාර්ථ ධර්ම තුනක් පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම රූප පරමාර්ථ පිළිබඳ ගැඹුරු අවබෝධයක් තියෙන අතර තවත් පරමාර්ථ දෙකක් පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. චිත්ත 89 ආකාරයක නානත්වයකින් පහළ වෙන බවත්, ඒ සමග උපදින චෛතසික හේවත් මිශ්‍ර ක්‍රියා වූ 52 ආකාරයකින් පහළ වෙන බවත් අපි මේ වෙනකොට ඉගෙන ගත්තා. හොඳයි, මෙන්න මේ පෙර විස්තර කරන ලද මෙම දහම් කරුණු ටික අතිශය වැදගත් අපිට අනාගතයේදී ඉතිරි දහම් කරුණු අධ්‍යයනය සඳහා. එහෙනම් සිහිපත් කර ගන්නට ඕනි මෙහෙමයි. චක්කු ප්‍රසාදය ඇසුරු කරන් පහළ වෙන්නේ විපාක සිත් දෙකයි. ආය වෙන සිත් චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන පහළ වෙන්නේම නැහැ. ඒ ආකාරයෙන් චින්තනය හදා ගන්න. චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන පහළන විපාක සිත් දෙක තමයි අකුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානයත්, කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥානය යන සිත් දෙක පමණමයි මේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන පහළ වෙන්නේ. ඒවත් විපාක. ඒ ආකාරයට අන්‍ය ප්‍රසාද හතරක් සහ වස්තු රූපය ගැනත් සිහිපත් කරගන්න. එතකොට මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා මෙන්න මෙතන විශේෂයෙන්ම මේ සඳහන් කරලා තියෙනවා මේ වස්තු රූපය ඇසුරු කරගෙන විපාක කුසල් අකුසල් ක්‍රියා කියන සතර වර්ගයේම සිත් මේ වස්තු රූපය ඇසුරු කරගෙන පහළ වෙනවායි කිය. එන වස්තු රූපය ඇසුරු කරගෙන පමණයි මෙම හතර වර්ගයේම සිත් පහළ වෙන්නේ. පංච ප්‍රසාද පහ ඇසුරු කරන් පහළ වෙන්නේ ඊතරම් සිහිපත් කරගන්න විපාක සිත් පමණක්ම බව. ඒක අතිශය වැදගත්. ඉදිරි පාඩමකදී අපි මේ විපාක කුසල් අකුසල් ක්‍රියා චිත්ත උපාද පිළිබඳ ඉතාමත්ම පුළුල් ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා.
මෙහිදී පින්වත් ඇත්තන්ට පැහැදිලි කර දීමට උත්සාහ ගන්නේ නාමහා රූප සංස්කාර පුඤ්ජේක හට ගැනීම නැමැති ධර්මතා ස්වභාවය. කොහොමද අවකාශයේ නාමහා රූප පුඤ්ජයක් පහළ වෙන්නේ කියන ධර්මතා ස්වභාවය විදර්ශනා නුවණට අසුවන ආකාරය සම්මුතියක් ප්‍රඥප්තියක් ඇසුරින් පින්වත් ඇත්තන්ට පැහැදිලි කරන්නටයි මෙහිදී අප උත්සාහ ගන්නේ. විශේෂයෙන්ම මේ වගේ දහම් පැහැදිලි කිරීමක් කරන්නේ පින්වත් ඇත්තන්ට මෙම ධර්මයේ පිළිබඳ ගන්නා වූ අන්මේ ඥානයෙන් මේ එදිනදා ජීවිතයේ ඒ ධර්මතා හටගෙන නිරෝධ වෙන ආකාරය හා ඒවා පරිහරණය කරන්නේ කොහොමද කියලා හොඳ අන්මේ ඥානයක් ලැබෙනවා. ඒ ධර්මතා නිතර නිතර චිත්තසංතානිය පහළ කර ගැනීම තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැමැති ධර්මතාවයට සිත වැටෙනවා. ඉතින් මෙවැනි විශේෂ කුසල ධර්මතා පහළ වීම තුළින් ඒ සංසාර ගමනින් මිදීම සඳහා අවශ්‍ය ප්‍රත්‍යසක්සන නිසායි මේ වගේ දේශනයක් පින්වත් ඇත්තන්ට පහදලා දෙන්නේ. පින්වත් ඇත්තෝනි, අපි දන්නවා මේ වෙනකොට පරමාර්ථ සතර පිළිබඳව චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. මෙහිදී අපේ ධර්මතාවයට අපි කතා කරන ස්වභාවයට නිර්වාණය ඊතරම් ගැළපෙන්නේ නැති නිසා අපි මේ ධර්මතා ස්වභාවය අයින් කරමු. මෙන්න මේ අපි දැන් කතා කරන්නේ මෙන්න මේ 81ක් වූ ඒ ස්කන්ධය පිළිබඳවයි, ඒ ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ඒ සංකත ධර්මයන් පිළිබඳවයි දැන් අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් පින්වත් ඇත්තෝ මේ වෙනකොට දන්නවා මේ කිසිම සංස්කාර ධර්මයක් තනියෙන් අවකාශය පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ තවත් සංස්කාර ධර්මයන්ගේ උපකාරය ඇතුවමයි. ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. කිසිම සංස්කාර ධර්මයකට තනියෙන් පහළ වීමේ ශක්තියක් නැහැ. ඒ පහළ වෙන්නේම අන්‍ය සංස්කාර ධර්මයන් සමගමයි. අන්‍ය සංස්කාරයන්ගේ ප්‍රත්‍ය ලැබමින්, අන්‍ය සංස්කාරයන්ටද ප්‍රත්‍ය ලබා දෙමින් තමයි මෙම සංස්කාර ධර්මියෝ අවකාශයේ පහළ වෙන්නේ. සිහිපත් කර ගන්නට ඕනේ, දැන් අපි මේ පින්වත් ඇත්තන්ට පහදා දෙන්නේ රූප හා නාම සංස්කාර පුඤ්ජයක් ඒ පහළ වෙන ආකාරය. ඉතින් මෙහිදී අප දැනගත යුතුයි රූප හා නාම සංස්කාර පුඤ්ජ පිළිබඳ යම් අවබෝධයක්. ඒ අවබෝධයත් මේ වෙනකොට පින්වත් ඇත්තන්ට තිබෙනවා. නමුත් සිහිපත් කරනවා, එතකොට රූප සංස්කාර පුඤ්ජයක් නම් අවම රූප අටක් තිබෙන්නට ඕනේ. ශුද්ධාෂ්ටකයක් තමයි අවකාශයේ පහළ වෙන්නේ. එතකොට තන සංස්කාර ධර්ම 8ක එකතුවක් වෙන රූප සඳහා සංස්කාර ධර්ම 8ක එකතුවකින් තමයි ඒ රූප ධර්මතාවයක් අවකාශයේ පහළ වෙන්නේ. චිත්ත ධර්මතාවයක් පහළ වී නම් ඒ චිත්ත සහ චෛතසික එකතුව සම්ප්‍රයුක්ත වන ආකාරයට තමයි අවකාශයේ පහළ වෙන්නේ. ඉතින් අවමම චෛතසික 7ක් තිබෙනවා. ඒ සබචිත සාධාරණ කින්න චෛතසික 7 මේ වෙනකොට යම් අවබෝධයක් තිබෙනවා. එහෙනම් නාම ධර්මතාවයක් අවකාශයේ පහළ වෙනකොට සංස්කාර ධර්ම 8ක් පිහිටනවා චිත්තය සමග. එතකොට රූප ධාතුවක් අවකාශයේ පිහිටන සංස්කාර ධර්ම 8ක් ඕනි, නාම ධාතුවක් අවකාශයේ පිහිටන සංස්කාර ධර්ම 8ක් ඕනි. ඒක තමයි ස්වභාවය. ඉතින් මේ වෙනකොට දන්නවා මේ කිසිම සංස්කාර ධර්මයක් තනියෙන් පහළ වෙන්නේ නැහැ. අන්‍යාගේ උපකාරය, උපකාරකත්වය, සහාය, ප්‍රත්‍ය, ප්‍රතිශක්තිය, සහයෝගය, උපකාරකත්වය ලැබමින් තමයි ඒ ධාතුන්, ඒ ස්කන්ධයෝ, ඒ සංස්කාරයෝ, ඒ ධර්මතාවයෝ පහළ වීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ යථාභූත ස්වභාවය අපි අත්දකිමු. දැන් එක්තරා ප්‍රඥප්තියන් විලාසයකට එයි ලැබෙන ඥානය විදර්ශනා ඥානයෙන් මෙව ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා උපනිශ්‍රිය වනු ඇති. හොඳයි, පින්නත් ඇත්තන්ට පේනවා සංස්කාර පුඤ්ජයක්. පින්නත් ඇත්ත සිහිපත් කරගන්න මෙම පොදුවේ මේ සංස්කාර පුඤ්ජයක් මේක නාම වෙන්නත් පුළුවන්, රූප වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර විට මෙම රූප කලාපයක් වෙන්නත් පුළුවන්, සමහර විට චිත්තචෛතසික පින්ඩයක් වෙන්නත් පුළුවන්. මේ ස්වરૂපයෙන් මෙය හිතන්න පොදුවේ සංස්කාර පුඤ්ජයක් කියලා අපි මේක භාවිතා කරමු. එහෙනම් පින්වත් වත්ව දන්නවා මෙම කිසිම සංස්කාර පුඤ්ජයක් තනියෙන් පහළ වෙන්නේ නැහැ. ධර්මතා කිහිපයක් එකතුවක් තිබේ. එතකොට ඒ ධර්මතා අන්‍ය ධර්මතාවන්ට උපකාර වෙමින් තමයි මේ සංස්කාර පුඤ්ජය අවකාශයේ පහළ වෙන්නේ. ඒ පහළ වෙන ස්වභාවය තමයි අපි දෙමෙහි විස්තර කරන්නේ. හොඳයි, මෙන්න මේ ආකාරයට පින්නත් ඇත්තන්ට පේනවා මේ සංස්කාර පුඤ්ජයක් පහළ වෙලා තිබෙනවා.
අපි හිතමු ඒ යෝගාවචරයෙක්, ඒ උද්‍යාවීය ස්වභාවයට ලක්ුණු යෝගාවචරයෙක්, ඒ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වභාවය ඒ විදර්ශනා නෝනින් දකිනකොට ඒ විදර්ශනා යෝග්‍යාට මේ යථාභූත ස්වභාවය පෙනෙන ආකාරය පිළිබඳ යම් අදහසක් ගමු. පින්නත් ඇත්ත සිහිපත් කරගන්න මේ අදහස අන්මේ ඥානීය සඳහව බෝධියට පමණයි. මේ ඒකාන්තයෙන් ස්පර්ශ කළ යුත්තක්. ඒ බව සිහිපත් කරගන්න. නමුත් මෙසේ ධර්මතාවයන්ගේ යථාභූත ස්වභාවය ඉගෙන ගැනීම තුළින් තමාගේ චිත්තසංතානය ක්‍රමානුකූලව ලෝක යථාර්ථයට නැමෙන බව සිහිපත් කරගන්න. ඉතින් නිත්‍යයි, සුඛයි, ආත්මයි, සුභයි ආදී විදිහට අසුරු කරන ලෝකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යන ආකාරයට පරිවර්තනය කර ගැනීම සඳහා කල්ලාන මිත්‍රයන් විසින් මෙවන් කරුණු ඒ ධර්මය අසන්නට කැමති පුද්ගලයන්ට ලබා දෙනවා. ඉතින් එවැනි උපකාරයක් තමයි මේ අප මේ අවස්ථාවේදී කරන්නේ. හොඳයි, අපි හිතමු විදර්ශනා යෝගියෙක්ට මෙන්න මේ වගේ අවස්ථාවක් පේනවා කියලා. එහිදී අපි හිතමු විදර්ශනා යෝගියට වර්තමාන මොහොතේ මෙන්න මේ හටගත් ධර්මතා ස්වභාවය පේනවා. ඊට පස්සේ මෙන්න මේ සංස්කාර පුඤ්ජය නැතිවීම නැමති ධර්මතාවය එයාට ක්‍රමානුකූලව පේනවා. අපි මේක මෙන්න මේ ආකාරයට දර්ශනය කරවන්නම්. මෙන්න ඒ හටගත් ධර්මතාවය නිරෝධයට පත් වෙන බව පෙනෙනවා. හැබැයි කිසිවක් ඉතිරි නැහැ. සියල්ලම නිරෝධයට පත් වුණා. ඉතිරි කිසි දෙයක් නැහැ. දැන් හිස් බවක් තිබෙනවා. හැබැයි නැවතත් එය හට ගැනීමක් වේවි. මෙන්න මේ ආකාරයට නැවත හට ගැනීමක් වේවි. ඉතින් මෙන්න මේ ආකාරයට මෙම සංස්කාර පුඤ්ජෝ ඇතිවෙමින් නැතිවෙමින්, ඇතිවෙමින් නැතිවෙමින්, ඇතිවෙමින් නැතිවෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් අතිශය වේගයෙන් මෙන් මේ ධර්මතා ස්වභාවය ක්‍රියාත්මක වෙන බව ඒ යෝගාවචරයට පේනවා. මනසට අවබෝධ වෙනවා අතිශය වේගයෙන් මේ සංස්කාර ධර්මයෝ බිඳෙන බව. කෙලවරක් නැතුව මහා වේගයක් මෙන්, මහා සැඩක් මෙන්, මහා සුළඟක් මෙන් අතිශය වේගයෙන් ඇතිවෙමින් නැතිවෙමින් යන ස්වභාවය ඒ යෝගාවචරයට පේනවා. ඉතින් එක සංස්කාර පුඤ්ජයක් ගැන අපි හිතමු. මේ ආකාරයට ඒ ඇතිවීම නැමති ධර්මතාවය දකින්න කෙනාට ඒ ධර්මතා ස්වභාවය පෙර තිබුණේ නැහැ කියන එක දැනගන්නට ලැබෙනවා. ඒ කියන්නේ ඇතිවන බව දැක්කනම් මෙන්න දැන් පෙර නැහැ, මේ අවස්ථාවේදී නැහැ, ඇතිවන බව දැක්කා. එහෙනම් යෝගාවචරය තීරණය කරනවා මෙන්න මේ ධර්මතාවයේ පෙර තිබුණේ නැහැ, අතීතයේ තිබුණේ නැහැ, වර්තමානයේමයි පහළ වුණේ කියන ධර්මතාවය අවබෝධ කරගන්නවා. ඒ වගේම නිරෝධයට ලක් වෙනවා. එහෙනම් මේක අනාගතයට යන්නේ නැහැ කියන ධර්මතාවය ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් මේ ආකාරයට මේ ඇතිවීම නැතිවීම දක්න යෝගාවචරයාට ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ කිසිම ධර්මතා ස්වභාවයක් අතීතයේ තිබුණේ නැහැ, මේ වර්තමානයේමයි මේ ධර්මතාවය හටගන්නේ. ඒ වර්තමානය තුලදීම නිරෝධයට පත් වෙනවා. ඒක අනාගතයට යන්නේ නැහැ කියලා ඒ යෝගාවචරයට අවබෝධ වෙනවා. අන්නේ අයුරින් යෝගාවචරයා මෙන්න මේ උද්‍යව්‍ය ධර්මතාවය මනසින් අත්දකිනකොට, ප්‍රත්‍යක්ෂ කරනකොට ඒ යෝගාවචරයට තේරෙනවා අතීත අන්තයක් නැති බව. අතීතයේ තිබුණු දෙයක් නෙමෙයි දැන් මම මේ පරිහරණය කරන්නේ, අරමුණු කරන්නේ, මේ අවස්ථාවේම හටගත් දෙයක් බව යෝගාවචරයට පැහැදිලි වෙනවා. ඒ වගේමයි මේ ධර්මතා අනාගතයට යන්නේ නැහැ. එහෙනම් අනාගතයක් සම්බන්ධයෙන් තිබෙන ඒ සැකයක් නැති වෙලා යනවා. මේ අත්දැකීමත් සමගම යෝගාවචරයාගේ අතීතාන්තයේ කැපෙනවා. පෙර නොතිබීම හට ගැනීම දැක්කහම, පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම දැක්ක යෝගාවචරයා හට
ඒ අතීතයේ තිබුණු බව නැමැති වැරදි අදහස නැති වෙන්නේ. අතීතයේ තිබුණේ නැහැ, මේ මොහොතෙමයි හටගත්තේ කියන නුවණ පහළ වෙනවා. එහෙනම් මේක අනාගතයට යන්නේ නැහැ කියන නුවණ පහළ වෙනවා. මේ මොහොතේ නිරුද්ධ වෙනවා දැක්කහම අනාගතයට යන්නේ නැහැ, ඒ මොහොතෙම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය, ඒ සත්‍ය ඒ යෝගාචරයට පහළ වෙනවා. එහෙනම් ඒ යෝගාචරය තීරණය කරගන්නවා මෙන්න මේ සංස්කාර ධර්මියව පවත්වන්නේ මෙන්න මේ වර්තමාන මොහොතෙමයි කියන ධර්මතාවය ඒ යෝගාචරයට පැහැදිලි වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී වර්ධවාගත් වූ අතීත අන්තිය සහ අනාගත අන්තිය දෙකෙන් ඉවත් වෙලා වර්තමානයේ පමණක් මෙන්න මේ ධර්මතාවය පවතිනවා කියන ප්‍රත්‍යක්ෂ ඥානය ඒ යෝගාචරයට පහළ වෙනවා. එතකොට ඔහුට හිතෙනවා මම මෙතෙක් කල අසුරු කරන්නා වූ ඒ ධර්මතා තිබුණා වූ අපි සාමාන්‍යයෙන් ධර්මතා අසුරු කරන්නේ අම්මා තාත්තා දරුවා ඉන්නවා, ඒ දරුවා තමයි මම දැන් අරමුණු කරන්නේ. එයා ඉඳීවි, එයා අනාගතයටත් ඉඳීවි කියන වැරදි සංකල්පයක් අපි ළඟ තිබෙනවා. ඒ කියන්නේ අපි හිතන්නේ දේවල් තියෙනවා, තියෙන දේවල් අපි අසුරු කරනවා, අරමුණු කරනවා. ඒ අසුරු කරපු අරමුණු කරපු දේ තියේවි, අනාගතයේදී තියෙන්නේ ඒ දේ. නමුත් ඇත්ත ඒක නෙමේ. සියලුම ධර්මතා මේ මොහොතේ හටගන්නේ, ඒ මොහොතේම ඇති වෙලා ඒ මොහොතේම නිරෝධයට පත්වන ලෝකයක් තමයි තිබෙන්නේ. මෙන්න මේ ආකාරයට මෙන්න මේ හටගන්නා වූ ධර්මතාවේ යථාභූත ස්වභාවය ඒ යෝගාවචරයට දැනෙන්නට ලැබෙනවා. ඉතින් යෝගාවචරයට තේරෙනවා මෙවන් වූ දෙයකට තමා මේ තෘෂ්ණාව පහළ කරගෙන, ආසාව පහළ කරගෙන, චන්ද රාගය පහළ කරගෙන, ලෝභකම් කරගෙන සිටින්නේ. මේ වාගේ ඉතාමත් වේගින් බිඳී යන ධර්මතාවයකටද, ඒක අතීතයේ තිබුණු දෙයක් නෙමෙයි, ඒක අනාගතයේද තියෙන දෙයක් නෙවෙයි, ඒක වර්තමාන මොහොතේ පවත්වන්නේ. ඒ වර්තමාන මොහොතේ ඉතාම ඉක්මනින් හටගෙන ඉතාම ඉක්මනින් නිරෝධයට නැතිවීමටපත් වෙනවා. ඉතින් මේ පිළිබඳ පවත්වන්නා වූ තෘෂ්ණා නමැති ධර්මතාවයන් ක්‍රමානුකූලව ගෙවෙන්නට, තුනීවන්නට, ප්‍රහාණය වන්නට පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඒ යෝගාවචරයාට ඒ සංස්කාර පුඤ්ජයක යථාභූත ස්වභාවය පෙනෙන්නේ. සම්මා සම්බුදුන් වහන්සේ මෙන්න මේ ආකාරයේ ඒ සංස්කාර ධර්මයන්ට, සංස්කාර පුඤ්ජයකට පුදු වූ ලක්ෂණ තුනක් දේශනා කරනවා. පිරුණොත්බීම හටගත්තා, හටගෙන ඉතුරු නැතුවම නිරෝධයට ලක් වෙන නිසා, ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි කියනවා. අනිත්‍ය ස්වභාවයක් මේ දක්නට ලැබෙනවා. ඒ වගේම සම්මා සම්බුදුන් වහන්සේට නුවණට පේනවා මෙම සෑම සංස්කාර ස්වභාවයක්ම දුක නැමැති ධර්මතාවයෙන් වසාගෙන සිටිනවා. ඒ කියන්නේ අනිත්‍ය නම් ඒ ධර්මතා ස්වභාවය දුකයි කියලා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මෙම සියලුම සංස්කාර ධර්මයෝ අතීතයේ කොටසකින් හටගත්තා නෙවෙයි, කිසිම කොටසක් හෝ ධර්මතාවයක් අනාගතයට යන්නේත් නැහැ, ඉතුරු වෙන්නේත් නැහැ. පිර නොතිබීම මේ මොහොතේම හටගෙන ඉතුරුවක් නැතුව නැති වෙන නිසා ඒ සදාකාලික වූ සෑමදාම පවතින කිසිම ධර්මතාව ස්වභාවයක් හෙවත් ආත්මයක් මෙහි නැති බව සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කර ලබනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ත්‍රිලක්ෂණය මෙම සියලුම සංස්කාර පුඤ්ජයන්ට, නැත්නම් මේ සියලුම සංස්කාර ධර්මයන්ට බුදු බව සම්මා සම්බුදුජන් වහන්සේ බුදුනුවණින් දේශනා කරනු ලබනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ 31 තලයේම නිර්මාණය වෙලා තිබෙන්නේ මෙන්න මේ ආකාරය සංස්කාර පුඤ්ජයන්ගෙන්, සංස්කාරයන්ගේ එකතුවන්ගෙන්. ඉතින් මේ 31 තලයේම මේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම නමුත් ධර්මතා ස්වභාවයට යටත් බව පින්වත් ඇතු සිහිපත් කරගත යුතු වෙනවා. ඒ දේව හෝ රූපාවචර බ්‍රහ්ම හෝ ඒ අරූපාවචර බ්‍රහ්මයන් නිර්මාණය වෙලා තිබෙන්නේ මෙන්න මේ වාගේ සංස්කාර ධර්මයන්ගෙන්මයි. ඒ සංස්කාර ධර්මයන්ටත් මෙන්න මෙවැනිම හට ගැනීමක්, පැවැත්ම සහ නැතිවීම නැවන ධර්මතාවයක් තිබෙනවා. උපදියක්, ස්ථිතියක්, භංගයක් තිබෙනවා. ඒ ආකාරයෙන් අතිශය වේගයෙන් විනාශ වෙමින් යන ධර්මතා පරම්පරාවක් තමයි මේ 31 තලයේම එසත්ව වාසීන් ඇසුරු කරන්නේ. ඒක නිසා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා
මේ තිස්සෙක් තලයම දුකයි කියලා. දුක් ආර්ය සත්‍යයෙන් මිදෙන්නේ නෑ කියලා. සම්මා සම්බුදුන් වහන්සේ එක් අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා, ආනන්දය මට මේ ධර්මතාව තුළ හට ගැනීමක් පේනවා, නිරෝධයක් පේනවා. හට ගැනීමත් නිරෝධයත් අතර පැවැත්මක් තියෙනවා ආනන්දිය, ඒ පැවැත්ම තුළ වෙනසක් මට පේනවා කියලා. පැවැත්ම තුළ වෙනස කියන්නේ ස්ථිර දෙයක් නෑ කියන එකයි පින්වත් ඇත්තුනි. ඉපදීමක් තිබෙනවා, නැතිවීමක් තිබෙනවා. ඉපදීම සහ නැතිවීම අතර වෙනසක්, පැවැත්ම තුළ වෙනසක් පේනවා කියලා සම්මා සම්බුදුන් වහන්සේ බුදු නෝනින් දේශනා කරනවා. ඒ කියන්නේ ඒ යථාභූතව සිතන කල්ලි ඒ මෙන්න මේ වර්තමානයේ හටගන්නා වූ සංස්කාර පුඤ්ජයක යථාභූත ස්වභාවයයි සම්මා සම්බුදුන් වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කරන්නේ. ඒ ඉපදීම් හටගැනීම් සහ නිරුද්ධවීම් ස්වභාවයන් උන්වහන්සේට මේක බුදු නෝනට පේනවා. මේ ධර්මතා පිරුණොත් බීම හටගෙන ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා. ඒ පවතින කාලයේ තිබෙනවා නොවි ජරාවටපත් වෙනවා, විනසකට ලක් වෙනවා කියන එක සම්මා සම්බුදුන් වහන්සේට බුදු නුනට අවබෝධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට ඒ රූප හෝ නාම සංස්කාරය මේ පොදු ධර්මතාවයන්ට මුහුණ දෙන බව පින්වත් ඇත්තෝ සිහිපත් කරගත යුතු වෙනවා. හොඳයි, මේ අවස්ථාවේදී පින්වත් ඇත්තන් මෙන්න මේ ආකාරයට සිතන්න. යමෙකු අහුවොත් වර්තමාන මොහොත කියන්නේ මොනතරම් කාලයක්ද කියලා, ඒක ඉතාමත්ම සියුම් ප්‍රශ්නයක් වෙනවා මේ අවස්ථාවේදී. ඒ වර්තමානය කියන අවස්ථාව පිළිබඳ වර්තමානය කියන්නේ එතකොට මේ උපදියද, ස්ථිතියද, භංගියද, මේ තුනේ එකතුවද? ඉතින් ආදී විදියට අහනකොට වර්තමානය කියලා සඳහා අර්ථකථනයක් දෙන්න විදියක් නැහැ. මොකද පවතින කිසිම ස්ථිරව පවතින ස්වභාවයක් නැහැ. ඒක ඉපදෙන්නේම නිරෝධ වෙන්නට බලාගෙන නිසා මේ වර්තමාන මොහොත කොයි ආකාරයෙන් අර්ථකථනය කරන්නද කියන එක ඉතාමත්ම ප්‍රශ්නයක් වෙනවා. එතකොට යමෙක් ඇහුවොත් වර්තමානයේ තප්පරයක්ද, දෙකක්ද, තප්පරෙන් 100 එකක්ද, 1000 එකක්ද, කෝටියෙන් එකක්ද කියලා, අපිට ජීවිත වන්නේ ඉපදීමත් නැතිවීමත් අතර වෙනස, ඒ කාල සීමාව එක්තරා වශයෙන් වර්තමානයක් කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් ඒ වගේ නිත්‍ය වූ අර්ථකථනයක් ඒ සඳහා දීමට බෑ. මොකද මේ සියල්ල සෑම මොහොතකදීම වෙනස් වෙන නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට සම්මා සම්බුදුන් වහන්සේ ඒ උත්තරීතර වූ මහා ඥානයෙන් මේ ලෝක ධාතු නිර්මාණය වෙලා තිබෙනා වූ ඒ සංස්කාර පුඤ්ජයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳ ධර්ම දේශනා කරනවා. ඉතින් ඒවා අසුරු කරගෙන අපේ ප්‍රඥාව දිනු කරගෙන ඒ ප්‍රඥා ආලෝකයෙන් මෙන්න මේ සංස්කාර පුඤ්ජයක යථාභූත ස්වභාවය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අපට හැකි වෙන බව පින්වත් ඇත්ත සිහිපත් කරගන්න. මේ වෙන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ උත්තරීතර ධර්මයේ පරමාර්ථ සතර වූ රූප, චිත්ත, චෛතසික කියන ධර්මතා පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් ඔය ඇත්තන්ට තියෙනවා. යම් කෙනෙක් පිළිවෙලකට මේක අධ්‍යයනය කරා නම් ඒකාන්තයෙන්ම එම පින්වත් ඇත්තාගේ ප්‍රඥාව දිනු වෙලයි තියෙන්නේ. එම දිනු ප්‍රඥාවෙන් ලෝක අවබෝධය පිණිස ඉදිරි ගමනට යෑමට මහත්තුරුකුලක් වෙනවා. සංස්කාරයන්ගේ ඉපදීම, පැවැත්ම හා භංගය පිළිබඳ තාමත්ම හොඳ අවබෝධයක් ඔය ඇත්තන්ට දැන් තියෙනවා. ඒ වර්තමාන මොහොත පිළිබඳ ලැබෙන අන්මේ ඥානය තුළින් මේ ලෝකයේ යථාභූත ස්වභාවය විනිවිද දැකීමේ ප්‍රඥාව ලබන්නට ධර්ම අවබෝධය එතනට උපනිශ්‍රය වෙනවා. දැන් අපි තවදුරටත් චිත්ත චෛතසික රූප පිළිබඳ අවබෝධය ලබා ගනිමු. මෙහිදී විශේෂයෙන්ම මේවා පිළිබඳ වැඩිපුර අධ්‍යයනය සඳහා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අපේ රෙණුකානේ චන්දවිමල
මහානායක හිමියන්ගේ අභිධර්ම මාර්ගයේ 25 වෙනි පිටුවේ ඉඳන් අපි දැන් මේ අධ්‍යයනය ආරම්භ කරමු. අප මේ ඔබට පෙන්වා තිබින්නේ ඒ රෙණුකානේ චන්දවිමල මහානායක හිමියන් විසින් ලියලා ලද අභිධර්ම මාර්ගයේ 25 වන පිටුව. මෙන්න මේ පරමාර්ථ සත්‍තර පිළිබඳ හොඳ අවබෝධයක් ඔයාලත් ලබා ගන්න. මොකද මේ වෙනකොටත් අපි ඔයාටන්ට මේ වාක්‍යාදී අවසානයි වැඩිදුර අධ්‍යයනය සඳහායි මේ විදිහට අපි ඔය පින්වත් ඇත්තන් යොමු කරන්නේ. අප කියන ආකාරයට ඒ සියලුම පාඩම් කියවා තේරුම් ගන්න. මෙහිදී චිත්තය කියලා කියන්නේ පරමාර්ථ සතර අතුරින් චිත්තයේ අනුදැනීමය. සිතය කියන දෙයට ඇස කන නාසය දිව කය යන මේ ඉන්ද්‍රිය පස නිසා ශුද්ධ මනෝද්වාරය නිසා ඒ දැන ගැනීම ඇති වී ආදී විදිහට මේ විස්තර සටහන් වෙනවා. මේවා කියවන්න ඊට පස්සේ තියෙනවා චෛතසික කියලා. සිතක් කෙවත් අරමුණක් දැනීමක් ඇති වෙන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව ඇති වන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝය. චෛතසික දෙපනසක් ඇත්තේය. සිත සමග එකට ඉපදීම, එකට නැතිවීම, සිතින් ගන්නා අරමුණ ගැනීම, සිතට නිෂ්ක්‍රිය වූ වස්තුවම නිෂ්ක්‍රිය කර ගැනීම යන මේ කරුණු සතර චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණයෝයි. අනාදි විදිහට අපි මීට පෙර මේව හඳුන්ලා දීලා තියෙනවා. නැවතත් ඔයගොල්ලෝ මේවා කියවලා තේරුම් ගන්න උත්සාහ ගන්න. ඊට පස්සේ තියෙනවා රූපය, සත්ව ශරීරය හා බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝය. රූප 28ක් ඇත්තේය. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමති එක් රූපයක් පමණ. ඉතිරි 27 ඇසට පෙනෙන රූප නොවි. රූප යන වචනයේ තේරුම සීතෝෂ්ණාදී විරුද්ධ දේහ එක්වීමෙන් විකාරයට පැමිණ දිය යනු. ආදී විදිහට රූපය ගැන විස්තරයක් ඉදිරිපත් කළා තියෙනවා. නිර්වාණය රාගාදී කිලස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණයයි. මෙන්න මේ ආකාරයට ක්‍රමානුකූලව මේ ධර්මතා අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්න. ඊට පස්සේ අපි දැන් උත්සාහ ගන්නවා සිත හා සිත බෙදෙන හැටි මාතෘකාව යටතේ විශේෂ ධම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නටයි අපි දැන් සූදානම් වන්නේ. විශේෂයෙන්ම මෙහිදී සිත ගැන සාකච්ඡා වෙන අතරතුරේදී සිත බෙදෙන හැටි පිළිබඳත් ගැඹුරු ලෙස විග්‍රහ වෙනවා. සිත ගැන අපි තවදුරටත් ඉගෙන ගනිමු. මෙතන සඳහන් කරලා තියෙනවා සිත නැත්නම් චිත්තය anu දැනීමයි ස්වභාව ලක්ෂණයක් ලෙස විග්‍රහ කරන විට අරමුණු ගැනීම චිත්තයයි. සිත, මන, චේත, විඥාන, මනස ආදී වචන වලින් අදහස් වන්නේ චිත්තයමයි කියලා. අපි තවදුරටත් මේක විස්තර කළොත් දැන ගැනීම අරමුණු ගැනීම කියලා කියන්නේ සිත. මේකට පාලියෙන් කියනවා ආරම්මන විජානනය කියලා. පින්වත් ඇත්තුනි සිත ක්‍රියාවක්. ඒක එක්තරා ගත ලක්ෂණයක්. සිත මොනවද කරන්නේ? සිතට මොනවද ගත හැකි වන්නේ? සිතට ගත හැකි වන්නේ අරමුණු. සිත ගන්නේ අරමුණු. සිත දැනගන්නේ අරමුණු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්ව අවබෝධය ලැබලා ලෝක අවබෝධය ලැබලා උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනාවේදී මේ ලෝකේ අරමුණු සයාකාරයි කියලා. මේ සය ආකාර අරමුණු වලට ලෝක ධාතු ඇති සියලුම සම්මුතීන් හෝ පරමාර්ථ හෝ අපරමාර්ථ යන සියලුම ධර්මතා ඇතුළත් වෙනවා. අප ඉදිරියේදී ආරම්මන සංග්‍රහයේදී මෙම ධර්මතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නවා. මීට පෙර අපි ඉගෙන ගත්තා සිත උපදින තැන් 6ක් තියෙනවා කියලා. ඒ කියන්නේ සිතට භූමිය දෙන තැන්, සිතට නිෂ්ක්‍රිය වන තැන් 6 ආකාරයි කියලා අපි මීට පෙර අවස්ථාවේදී ඉගෙන ගත්තා. ඔයත්න්ට මතක ඇති චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී ඒ පංච ප්‍රසාදයන් හා වස්තු ප්‍රසාද නැත්නම් වස්තු රූපේ ඇසුරු කරගෙනයි මේ සිත පහළ වුණේ. එහෙදී අපි තවදුරටත් ඉගෙන ගත්තා
එකක් වූ සිත 89 ආකාරයකින් බෙදා දක්වන බව. මෙහිදී අපි තවත් දෙයක් ඉදිරිපත් කරනවා. සිතේ නැමති ධර්මතාවේ අවශ්‍යක පමණක්. අපි මේ වෙන විට ඉවත් සාකච්ඡා කළායි තියෙන්නේ පරමාර්ථ ලෝකයේ එක DVD එක මගින් අපි මේ රූපයාගේ හා චිත්තයාගේ කාලය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා දුන්නා. නැවත සිහිපත් කරනවා සිතේ ආයුෂ, සිතනමැති පරමාර්ථ ධර්මයේ ආයුෂ ෂණ තුනයි නැත්තම් තිත්තක්ෂණ එකයි. ෂණ තුනයි නැත්තම් තිත්තක්ෂණ එකයි. ෂණ තුන කියලා කිව්වේ සිතක තියෙන උපදියක්, සිතර තියෙන ස්ථිතියක්, සිතර තියෙන භංගයක්. සිත ඉපදෙනවා යම් කාලයක් පැවතිලා නැති වෙන. පවතිනවා කියන ධර්මතාවය තුල වැරදි හැඟීමක් ඇති කරගන්න පා ස්ථිර භාවයක් එහි සිද්ධ වෙන්නේ. ඉපදීම තුලම නැතිවීම බලාපොරොත්තු වෙන ධර්මතා ස්වභාවයක් කියන එක. ඉපදෙන්නේම නැති වෙන්න බලාගෙනම. එහෙනම් සිතේ ආවුෂ ෂණ තුනයි නැත්නම් තිත්තක්ෂණ එකයි. එක් සත්‍යයක් තුල අනිවාර්යයෙන්ම සිත් පහළ වෙන්නේ එකවරකට එක සිතයි. ප්‍රසාද සයක් තිබුණත් එකවරකට පහළ වෙන්නේ එක සිතයි. ඒ කියන්නේ ප්‍රසාද පහක්ම සිත නැතුව තමයි පවතින්නේ. නිතරම එක් ප්‍රසාදයක් ඇසුරු කරගෙන තමයි සිත කියන ධර්මතාවය පහළ වෙන්නේ. ඒ ප්‍රසාදයෙන් සිත නිරුද්ධ වුණාට පස්සේ තමයි වෙන ප්‍රසාදයක් ඇසුරු කරගෙන සිතක් පහළ වීමේ හැකියාව ලැබෙන්නේ. එහෙනම් එක් සත්‍යයක් තුල එක මොහොතකට පහළ වෙන්නේ එක සිතයි. ඒ සිත නිරුද්ධ වෙලාමයි නැවත සිතක් වෙනත් භූමියක වෙනත් ප්‍රසාදයක පහළ වීම සිද්ධ වෙන්නේ. ඒ වගේමයි සිත කියන ධර්මතාවය, ආරම්මන විචානන කියන ධර්මතාවය, මෙන්න මේ ගති ලක්ෂණය කවදාවත් තනියෙන් හටගන්නේ නැහැ. ඒක පරමාර්ථ විශේෂ සම්බන්ධයෙන් කතා කරනකොට අපි කතා කරේ තනි ගති ලක්ෂණයක්, තනි ස්වභාව ලක්ෂණයක්. ඒ තනි ස්වභාව ලක්ෂණයක් කවදාවත් අවකාශයේ තනියෙන් නැගෙන්නේ නැහැ. ඒ ගති ලක්ෂණයක් නැගෙනකොට අන්නේ ඌ ගති ලක්ෂණ උපකාරකත්වයෙන්මයි එම ගති ලක්ෂණය නැගෙන්නේ. මෙතරම් සිහිපත් කරගන්න ඕනි, අවකාශයේ තනි පරමාර්ථ ධර්මයක් නැගෙන්නේ නැහැ. නැගෙනවා නම් යම් පරමාර්ථයක් වෙනත් පරමාර්ථයන්හි උපකාරයෙන්මයි සහ මෙම පරමාර්ථ ධර්මයක් අනිකාට උපකාරක වෙමින්මයි අවකාශය නැගෙන්නේ කියන ධර්මතාවය විතරම සිහිපත් කර ගන්න ඕනි. මේ අනුසිත කියන ධර්මතාවය, සිත කියන ගති ලක්ෂණය තනියෙන් අවකාශයේ නැත්තම් ප්‍රසාදයක් ඇසුරු කරගෙන පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ කොහොමද? තවත් මිශ්‍ර ක්‍රියාවන් සමගයි. එන සිත සමග නැගෙන අන්‍ය වූ මිශ්‍ර ක්‍රියාවන්ට කිවා අපි චෛතසික කියලා. එන සිත නිතරම නැගෙන්නේ චෛතසිකක් එක්ක. එහෙනම් මෙහිදී අපි චෛතසික කියන ධර්මයේ ගැන යම් අදහසක් ලබා දුන්නොත් චෛතසික ඒකාන්තයෙන්ම නැගෙන්නේ සිත සමගමයි. සිත නැගෙන්නේ චෛතසික සමගමයි. සිතට නැගෙන්න බෑ, චිත්තයට නැගෙන්න බෑ, විඥාණයට නැගෙන්න බෑ. චෛතසික නැතුව චෛතසික වලට හට ගන්න බෑ. විඥාණය නැත, චිත්තය නැත. මේ දෙදෙනාගේ එකක් අනිකාට උපකාරක වෙමින් තමයි අවකාශයේ නැගෙන්නේ. පෙර පසු නොවි කියන සම්මුති පද පෙළ අපි එතනට භාවිතා කරනවා. චිත්ත සහ චෛතසික පෙර පසු නොවි තමයි මේ අවකාශයේ පහළ වෙන්නේ. එහෙනම් මෙතනදී අපි සිහිපත් කරමු චෛතසිකවල ලක්ෂණ. සිත සමගම උපදිනවා, සිත සමගම නිරුද්ධ වෙනවා, භංගයටපත් වෙනවා. සිත යම් අරමුණක් ගන්නවද, ඒ අරමුණම චෛතසිකත් ගන්නවා. සිත යම් තැනක්, යම් ස්ථානයක්, යම් භූමියක් ඇසුරු කරගෙන පහළ වෙයිද, එම ස්ථානියමයි චෛතසිකත් පහළ වෙන්නේ. මෙන්න මේ ආකාරයේ විශේෂ ලක්ෂණ හතරක් චෛතසික ධර්ම අසතු වෙනවා. එහෙනම් මෙහිදී අපි විශේෂ වචනයක් භාවිතා කරනවා. සිත කියන ධර්මතාවය තනියෙන් නැගෙන්නේ නැහැ, චෛතසිකත් තනියෙන් නැගෙන්නේ නැහැ. මේ දෙකම නැගෙනවට අපි වචනයක් භාවිතා කරමු, ප්‍රත්‍යක්ෂයක් භාවිතා කරමු. චිත්තෝපාදයක්, චිත්තෝපාදයක්, චිත්තෝපාදයක් කියන සම්මුති වචනය භාවිතා කරනකොට සිත සහ චෛතසික දෙකම මෙහි
අන්තර්ගත වෙන බව සිතා. හොඳයි. අපි තවදුරටත් මේ පිළිබඳ විග්‍රහයක් කරමු. මෙන්න මේ ආකාරයට මම මේ අවස්ථාවේදී රූ සටහන් පින්නන්න උත්සාහ ගන්නේ නැහැ. දැන් අපි නිතරම අඩු රූ සටහන් ප්‍රමාණයකින් මනසට අවබෝධ කරගැනීමේ හැකියාව ලබා දෙන්නට උනි. රූප සටහන් අසුරු කරගෙන මෙතෙක් කල් අපි ඉගෙන ගත්තේ. නමුත් දැන් අවම රූප සටහන් ප්‍රමාණයකින් තමයි මේක අපි තේරුම් කරලා දෙන්න උත්සාහ ගන්න. මේ සිත කියන ධර්මතාවය නැත්නම් චිත්තය කියන ධර්මතාවය ඇසේ හටගත්තහම අපි ඔකට කියනවා දැක්ක කියලා. මොකද්ද එතෙන්දී අරමුණු වුණු ධර්මතාවේ වර්ණය? වර්ණය දැන ගැනීම. සිත කනේ හටගත්තහම අපි කියනවා ඇසුණා කියලා. එතෙන්දී ශබ්දය තමයි දැනගatti. ශබ්දය තමයි අරමුණු කළේ. සිත දිවේ හටගත්තහම අපි කියනවා රසයි නිරසයි ආදී විදිහට. එතන සිද්ධ වුණේ රස නැමැති ධර්මතාවය දැන ගැනීමක්. සිත නාසයේ හටගත්තහම අපි කියනවා සුවඳයි ගඳයි ආදී වශයෙන්. එතන සිද්ධ වුණේ ගන්ධය නැමැති ධර්මතාවය දැන ගැනීම. සිත කයේ හටගත්තහම අපි කියනවා ස්පර්ශයක් දැනුණා කියලා. පඨවි තේජෝ වායෝ කියන ධර්මතා තුනේ දැන ගැනීමයි තන්දි පහළ වෙන්නේ. සිත වස්තු රූපේ හටගත්තහම විවිධ සම්මුතීන් වචන වලින් මේ සම්මත කරගෙන තිනවා. සිතුණා, දැනුණා, කල්පනා වුණා, වැටහුණා, තේරුණා, අවබෝධ වුණා ආදී වශයෙන් සිතේ ස්වභාව ලක්ෂණය තමයි මේ අයුරින් දැන ගැනීම. සිත සාමාන්‍යයෙන් දැන ගැනීම වශයෙන් එකක් වුණත් අභිධර්මය ඉගෙන ගන්නකොට අපිට සිත එකක් වශයෙන් තියාගෙන ඉගෙන ගන්නට බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත කියන ධර්මතාවයේදී කෙටි ක්‍රමෙන් 89කටත් දීර්ඝ ක්‍රමෙන් 121කටත් බෙදලා තමයි සිත පිළිබඳ ධර්මතාවය අපට පහදලා දෙන්නේ. මෙහිදී විශේෂයෙන් අපි පෙන්වා දෙන්න උත්සාහ ගන්නවා ඒ පරමාර්ථ රූප 28න් විශේෂ රූප 12ක් පිළිබඳව. ඒ 12 නම් මෙන්න මේ ගෝචර රූප 7 සහ ප්‍රසාද රූප 5 කියන මේ විශේෂ ධර්මතා කොටස ඔය ඇත්තන්ට පැහැදිලි කර දෙන්නයි මේ අවස්ථාවේදී අපි මේ සූදානම් වෙන්නේ. එතකොට මතක තියාගන්න මේ කතා කරන්නේ රූප කොටසේ ප්‍රසාද රූප 5 සහ ගෝචර රූප 7 පිළිබඳවයි. හොඳයි. මේ අවස්ථාවේදී මීට පෙර අපි කතා කළා පංච ප්‍රසාද අසුරු කරන් පහළ වෙන චිත්තෝපාදයන් පිළිබඳ. අන්න ඒ හේතුව නිසා අපට සිහිපත් වුණා මේ පංච ප්‍රසාද හා එහා පහළ වෙන විඥාන පිළිබඳ තවදුරටත් ඔය පින්වත් ඇත්තොන් එක කතා කරන්නට. ඒක නිසායි මේ පාඩම අපි මෙතනට භාවිතා කරන්නේ. සිහිපත් කරගන්න රූප ලෝකයේ අපට විශේෂයෙන්ම වැදගත් වෙනවා මෙන්න මේ පංච ප්‍රසාද. චක්කසෝත ගහන ජීවා කාය කියන පංච ප්‍රසාදයන් අතිශය වැදගත් වෙනවා. මේ පංච ප්‍රසාදයන්ට ගැටෙන්නේ තවත් රූප 7ක්. මෙම පංච ප්‍රසාදයන් එම රූපයන් ආහාර කරගන්නා බැවින් එම රූපයන්ට කියනවා ගෝචර රූප කියලා. ඒ කියන්නේ මේ පංච ප්‍රසාද ගැටිලා ආහාර කරගන්නේ මෙන්න මේ ගෝචර රූප 7. ඒ ගෝචර රූප 7න් මෙන්න මෙතන තියෙනවා ගෝචර රූප 4ක්. අනිත් තුන තියෙනවා මෙන්න මෙතන. විශේෂයෙන්ම පංච ප්‍රසාදය හරහා මෙන්න මේ ආපෝ කියන ධර්මතාවය අරමුණු වෙන්නේ නැහැ, නැත්නම් ගැටෙන්නේ නැහැ. එහෙනම් ප්‍රසාද රූප 5ත් ගෝචර රූප 7ත් මෙන්න මේ ධර්මතා 7 එකිනෙකට ගැටිලා තමයි ඒ අරබෙහා ඒ විඥානය පහළ වීම සිද්ධ වෙන්නේ. මේ පිළිබඳ අපි තවත් රූ සටහනක් ඇසුරු කරගෙන හොඳ අවබෝධයක් ලබා ගනිමු. කොහොමද මේ පංච ප්‍රසාද සහ ගෝචර රූප ගැටිලා ඒ
විචානනයන් 15 වෙනේ කියන එක පිළිබඳව. හොඳයි. මෙහිදී සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ප්‍රසාද රූප පහ හා ගොච්ච රූප හත කියන මාත්‍රක යටතේ මේක විස්තර වෙන්නේ. පිළිවෙලකට වේගෙන් මම පැහැදිලි කරන්නම්. එන්න මෙතන තියෙනවා මලක්. එතකොට මේකේ අරමුණු වෙන්නේ මේ මලේ වර්ණයේ කින ධාතු ස්වභාවය, වර්ණයේ කින පරමාර්ථ ධර්ම. ඒ වර්ණයේ කින පරමාර්ථ ධර්මය තනියෙන් පවතින්නේ නැහැ. ඒක පවතින ශුද්ධාෂ්ටකයක් ඇසුරු කරගෙනයි ඒ වර්ණ රූපය ආලෝකය උදව්වෙන් මෙන්න මේ විදිහට මේ චක්කු ප්‍රසාදේ වදින. ඒ චක්කු ප්‍රසාදේ වැදුනට පස්සේ ඒ චක්කු ප්‍රසාදය භූමිය කරගෙන එතන උපදිනවා උපේක්ඛා සහගත චක්කු විඥාන කියන සිත. මෙහිදී ගැටීමට භාජනය වන ධර්මතා දෙක නම් වර්ණයේ කින උපාදා රූපයත් චක්කු ප්‍රසාදයේ කින උපාදා රූපයත් නමුත් මේ උපාදා රූප දෙකක් තමයි එකිනෙකට ගැටිලා මෙන්න මේ උපේක්ෂා සහගත චක්කු විඥානය පහළ කරවන්නේ. එතකොට ඊළඟ අවස්ථාව බලමු. මෙන්න මේ ශබ්ද නවක කලාපයක තිබෙන ශබ්දේ නැමති ධර්මතාවය වාතයේ උදව්වෙන් සෝත ප්‍රසාදේ වදිනවා. සෝත ප්‍රසාදේ වදිනට පස්සේ සෝත ප්‍රසාද භූමිය කරගනිමින් උපේක්ඛා සහගත සෝත විඥානික කියන ධර්මතාවය පහළ වෙනවා. මෙතෙන්දී එකිනෙකට ගැටෙන්නේ සෝත ප්‍රසාදේ කියන උපාදා රූපයත් ශබ්දේ කියන උපාදා රූපයත් එකිනෙකට ගැටිලා තමයි මේ සෝත විඥානය කියන ධර්මතාවය පහළ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ගන්ධයේ නැමති ධර්මතා ස්වභාවය. ගන්ධය තනින් පවතින්නේ නැහැ. ගන්ධය පවතින්නේ ශුද්ධ අෂ්ටකයක් ඇසුරු කරගෙන. මෙන්න මේ ගන්ධයේ නැමති ධර්මතාවය ඒ ගාන ප්‍රසාදී වැදුනට පස්සේ ඒ ගාන ප්‍රසාද භූමිය ඇසුරු කරගනිමින් පහළ වෙනවා උපේක්ඛා සහගත ගාන විඥාන කියන සිත. එහෙදී එකිනෙකට ගැටෙනු ලබන්නේ ගන්ධේ නැමති උපාදා රූපයත් ගාන ප්‍රසාදේ නැමති උපාදා රූපය. මේ දෙක ගැටිලා තමයි මෙන්න මේ උපේක්ඛා සහගත ගාන විඥාන කියන ධර්මතාවය පහළ වෙනු ලබන්නේ. සිහිපත් කර ගන්න ඕනි දැනුමක් විදිහට මේ සෑම අවස්ථාවකදීම ආකාර දෙකක විඥානයන් උපදිනවා. ඒ උපේක්ඛා සහගත චක්කු විඥාන ආකාර දෙකයි. එකක් අකුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාණය. අතීතයේ කරන ලද අකුසල ධර්මතාවයක් නිසායි හටගන්නේ. අනික කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥාණය ඒ අතීතයේ කරන ලද කුසලයක් කුසලයක ප්‍රතිඵලයක් විදිහටයි පහළ වෙන්නේ. මෙතනත් ඒ ආකාරයෙන්ම අකුසල සහ කුසල වශයෙන් සිත් දෙකක් පහළ වෙනවා. එක සිහිපත් කරගන්න අපි පසුව එම ධර්මතා පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ රසය නැමති ධර්මතාවේ රස රූපය ශුද්ධාෂ්ටකයක් ඇසුරු කරගෙනයි පවතින්නේ. එම රස රූපය ජීවහා ප්‍රසාදේ ගැටෙනවා. ඊට පසුව එම ජීවහා ප්‍රසාදේ ඇසුරු කරගෙන නිෂ්ක්‍රිය කරගෙන භූමිය කරගෙන උපේක්ඛා සහගත ජීවහා විඥානය කියන ධර්මතාවය පහළ වෙනවා. එතකොට මෙහිදී උපාදා රූපයක් තවත් උපාදා රූපයක් එක තමයි ගැටීම සිද්ධ වෙන්නේ. එතකොට රූප රූප දෙකක් ගැටිලා නාම ධර්මතාවයක් බිහි වෙනවා. රූප රූප දෙක තමයි මෙහිදී රස රූපයක් ඒ ජීවහා ප්‍රසාදයක්. රූප රූප දෙකයි එකිනෙකට ගැටෙන්නේ. ගැටිලා එම රූප භූමිය ඇසුරු කරගෙන නාම ධර්මතාවයක් පහළ වෙනවා. නැත්නම් චිත්තෝපපාදයක් පහළ වෙනවා. අකුසල විපාක උපේක්ෂා සහගත ජීවා විඥානය හෝ කුසල විපාක උපේක්ෂා සහගත ජීවා විඥානය මෙන්න මේ ආකාර දෙකකින් එකක් පහළ වීම සිදු වෙනු ලබනවා. ඊට පස්සේ අපි බලමු ඒ රූප කලාපයක් ඇසුරු කරන් පවතින පටවි නැමැති ධාතුව, පටවි නැමැති රූපය කාය ප්‍රසාදය සමග ගැටිලා ආකාර දෙකක දැන ගැනීම නැත්තම් විඥානයන් පහළ කරනවා. එම පටවි නැමැති ධාතුව කාය ප්‍රසාදේ ඊටාත්ම සුකුම ආකාරයෙන් සියුම් ආකාරයෙන් ගැටුණු හොත් එතන පහළ වෙන්නේ සුඛ සහගත කාය විඥානය. ඒ කියන්නේ සෝමනස සහගත කියන එකයි. මෙතන සුඛ සහගත කියලා යොදලා තියෙන්නේ. එතන විශේෂයි
වැදින රූප දෙක එතන ප්‍රධාන රූපයක්, භූත රූපයක්, උපාදා රූපයක් එක්කයි ගැටෙන්නේ. මෙහිදී ධර්මතාවයක් විදිහට විශ්ලේෂණය කළහොත් මේ භූත රූපේ උපාදා රූපයත් එක්ක වදින කල්හි ඒ උපාදා රූපයේ ධර්මතාව ලැබෙන ස්වභාවය ඉහළ සහ පහළ යන්නට පුළුවන්. මොකද ඒ ගති ලක්ෂණ දෙකක්, විශේෂ ගති ලක්ෂණ දෙකකින් යුක්ත වන නිසා එකක් ප්‍රධාන රූපයක් වන අතර එකක් භූත රූපයක් වන අතර අනෙක් උපාදා රූපයක් වන නිසා මේ ආකාරයෙන් මේ පටවි ධාතු අපි හිතමු යම් ආකාරයක දැඩි විදිහට කාය ප්‍රසාදයට වැදුනොත් ඒ කාය ප්‍රසාදය තල්ලු වීම තුලින් දැඩිව තල්ලු වීම තුලින් ඒ දුක්ඛ සහගත කාය විඥාන කින ධර්මතාවය පහළ වෙනවා. එතකොට මෙහිදී වදින්නෙත් ඒ ප්‍රධාන භූත රූපයේ උපාදා රූපයක් එක්ක සමග. එතකොට මේ ආකාරයට මේ කාය ප්‍රසාදී වදින්න පුළුවන් පඨවි ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ආපෝ කියන ධර්මතා ස්වභාවය කාය ප්‍රසාදී වැඩිලා විඥානයක් පාල කර ගැනීමේ අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. මොකද මේ ආපෝ ධාතුව කියන්නේ අතිශය සියුම් ධාතු ස්වභාවයක්. ඒ සියුම් ධාතු ස්වභාවය මේ රළු ධර්මතාවයක් වූ කාය ප්‍රසාදයත් එක්ක ගැටීමක් සිදු වෙන්නේ නැහැ. ඒක සියුම් රූපයක් නිසා කාය ප්‍රසාදයේ සමග ගැටිලා විඥානයක් දැනගැනීමක් පහළවීමක් වෙන්නේ නැහැ. ඒක සිහිපත් කරගන්නට ඕනි. විශේෂයෙන්ම අපි වතුරකට වගේ බහින අවස්ථාවකදී ඔයාටන්ට හිතේවි මේ වදින්නේ ඒ ජලයේ තිබෙන ආපෝ ස්වභාවය කියලා. ජලයේ ආපෝ ස්වභාවය නැමති ධර්මතාවය කාය ප්‍රසාදයේ වැදිලා විඥානයක් හටගන්න බවක් සිහි වේවි. නමුත් එහෙම ධර්මතාවයක් ලෝක ධාතුවේ සිද්ධ වෙන්නේ නැහැ. එතනද සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම පඨවි ධාතුව. ඒ කියන්නේ ඒ ජලයේ ගලා යන ගතිය කාය ප්‍රසාදයේ වැදිලා කාය විඥානයක් පහළ වීම හෝ සමහර අවස්ථාවලදී තේජෝ ස්වභාවය වැදිලා ඒ සීත හෝ උණුසුම් ස්වභාවයක් දැනීම හෝ වාය ස්වභාවය දැනිලා ඒ තලු ක්‍රීම් ස්වභාවයක් දැනීම හෝ ධර්මතා තුනෙන් එකක් තමයි අපිට අරමුණු වෙන්නේ. කොයිම අවස්ථාවකදීවත් ඒ ආපෝ ධාතුව කාය ප්‍රසාදයේ වැදිලා දැන ගැනීමක්, විඥානයක්, චිත්තයක් පහළ වීමක් ලෝක ධාතුවේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ ආපෝ ධාතුව අතිශය සියුම් ධාතුවක්, සුකුම ධාතුවක් නිසා. මේ ආකාරයට පංච ප්‍රසාදයන්හි හත් ආකාරයක රූප වැදිලා ඒ විඥානයන් පහළ වෙනු ලබනවා. ඉදිරියේදී තවදුරටත් මෙම විඥාන පිළිබඳ ඔබට මන අවබෝධයක් ලැබීවි. දැනට මේ දැනුම ප්‍රමාණවත්. තවදුරටත් ඔයතු හොඳින් මෙම ධර්ම සටහන අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්න. හොඳයි, අපි ඒ ධර්ම දේශනයේදී මේ වෙනකොට සාකච්ඡා කරනු ලබන්නේ සිත හා සිත බෙදෙන හැටි මාතෘකාව යටතේ අපි ධර්ම කරුණු විස්තර කරන් ඉන්නේ. එහිදී යම් යම් අමතර කරුණු විදිහට නොඑක් අවස්ථාවකවලදී අපි ඒ ධර්ම කරුණු සාකච්ඡා කළා. මෙහිදී විශේෂයෙන්ම මීට පෙර කතා කරන ලද ලෝක ධාතුවේ සත්වතල පිහිටුම පිළිබඳ යම් අවබෝධයක් ලබා දිය යුතු වෙනවා ඔයත්න්ට. මේක මීට පෙර සාකච්ඡා කරන ලද හින්දා තාමත් සරල ආකාරයෙන් අපි මෙහිදී කතා කරන්නේ සම්මා සම්බුදු පජානන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව ලෝක ධාතුවේ සත්වතල 31ක් පිහිටලා තියෙනවා. ඒ පිහිටුම සටහන් කරනු ලබන්නේ ඒ පෘථුවේ කේන්ද්‍රයේ ඉඳලා පිටතට. එතකොට ඒ ආකාරයට තමයි සත්වතල පිහිටුම යොදනු ලබන්නේ. මුලින්ම මෙහිදී අපි සාකච්ඡා කරනවා ඒ පෘථුවේ ඇසුරු කරගෙන අභ්‍යන්තරයේ ඒ නරකය නැමති ඒ සත්වා වාසය තියෙනවා. ඊට අමතරව පෘථුවේ තලය ඇසුරු කරගෙන හෝ පෘථුවේ ඇතුළත ඇසුරු කරගෙන, කියන පොළොව ඇසුරු කරගෙන තිරිසන් තලය නැත්නම් තිරිසන් සත්වා වාසය තිබෙනවා. ඊට අමතරව පෘථුවේ, කියන්නේ පෘථුවේ තලය ඇසුරු කරගෙනම ප්‍රේතවිෂය සහ අසුරනිකාය කියන ඒ සත්වතල දෙක තිබෙනවා. එතකොට මේ සත්වතල හතරට කියනවා සතර අපා කියලා.
අපාය භූමිය නැත්නම් කාම දුගති භූමිය. මේ වචන දනට සිහිපත් කරගන්න ඉදිරියේදී මේවා අපිට වෙන වෙනම සාකච්ඡා කරන්නට පුළුවන්. ඊට පස්සේ පොළොව මත පිට ඇසුරු කරගෙන මිනිස් වාසය මිනිස් තලය තිබෙන අතරතුරේදී ඊට ඉහළින් ක්‍රමානුකූලව දිවලෝක හයක් පිහිටලා තිබෙනවා. චතුර්මහ රාජ්‍යය, තාවන්සය, යාමය, තුෂිතය, නිර්මාණ රතිය, පරනිර්මිත වසවාසික කියලා මේ ආකාරයෙන් ඒ දිවලෝක හයක් පිහිටලා තිබෙනවා. මෙන්න මේ දිවලෝක හයත් මේ සතර අපාත් කියන 11 තලයට මෙන්න මේ 11 තලයට කියනවා කාම ලෝකය කියලා. නැත්නම් කාම භූමිය කියලා කියනවා. මෙම කාම භූමිය තුල සිහිපත් කරගන්න ඕනේ පංචේන්ද්‍රියම 15 වීම සිදු වෙලා තියෙනවා. පංචේන්ද්‍රියත් මනේන්ද්‍රියත් කියන ඒ ධර්මතා 6ම මෙම කාම ලෝකයේ සත්වයන්ට අදාළයි. ඊට පස්සේ රූපාවචර භ්‍රම ලෝක 16ක් පිටලා තිබෙනවා ක්‍රමානුකූලව. ඔයාලට පේනවා ඇති වෙන මේ ආකාරයට බ්‍රහ්ම පාරිසත්‍ය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මයා, පරිත්තාභය, අප්‍රමාණ අපමානාභය, ආබස්සරය, පරිත්ත සුභය, අපමාන සුභය, සුභකින්නකය, වේහප්පලය, අසඤ්ඤසන්තය, අවීහය, අතප්පය, සුදස්සය, සුදස්සය, අකනිත්තේ කියලා ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් පිහිටලා තිබෙනවා. මෙහිදී අසඤ්ඤසන්තය කියන ඒ බ්‍රහ්ම ලෝකය අපිට සිත් ගැන සාකච්ඡාවේදී අදාළ වෙන්නේ නැහැ. මොකද එම බ්‍රහ්ම ලෝකයේ ඒ බ්‍රහ්මයන්ට අදාළ වෙන්නේ රූප කොටසක් විතරයි. එහි සිත 15ක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එම බ්‍රහ්ම ලෝකයේ සත්වයන්ට කායේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවහේන්ද්‍රිය කියන්නේ කාය ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහ ප්‍රසාද කියන ධර්මතා ඒ ප්‍රසාදයන් පහළ වෙලා නැහැ. උන්ට තියෙන්නේ චක්කු ප්‍රසාදයත්, සෝත ප්‍රසාදයත්, වස්තු රූපයත් කියන ඒ ධර්මතා තුන පමණ. ඊට පස්සේ ඉහළින්ම පිහිටලා තිනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක්. ආකාසානංචායතනිය, විඤ්ඤාණංචායතනිය, ආකිඤ්ඤායතනිය, නියසඤ්ඤානාසඤ්ඤායතනිය කියලා අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් ඉහළින්ම පිහිටලා තිබෙනවා. මේ විශේෂත්වය නම් කිසිම රූපයක් භාවිතා වෙන්නේ නැහැ මේ බ්‍රහ්ම ලෝක හතරේ. එහි හටගන්නේ නාම ධර්මතාම විතරයි. ඒක නිසා එහි පංච ප්‍රසාදයන් පිළිබඳ කිසිදුම කතාවක් ඇති නැහැ. ඒ තියෙන්නේ මනේන්ද්‍රිය පමණයි, නැත්නම් මන ආයතනය පමණයි. ඉදිරියේදී මේ ධර්මතා තවත් පැහැදිලි වේවි. එතකොට මේක අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර නිසා රූපයක් සියුම් හෝ කිසියම් ආකාර කිසිම රූපයක් ඇත්තේ නැහැ. මොනියම් ආකාරයක හෝ කිසිම රූපයක් සියුම් හෝ රූපයක් ඇත්තේ නැති බව සිහිපත් කරගන්න. එහි සිත් පහළ වෙන්නේ ප්‍රසාදයක් ඇසුරු කරගෙන නෙවෙයි, ප්‍රසාද ඇසුරු නොකරගෙන. ඒවත් අවස්තුකව තමයි එම භූමි හතරේ සිත් පහළ වීම සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම රූප ඇසුරු කරන් පහළ වෙන අවස්ථාවකදී එම සත්වයා විසින් රූපයේ ආදීනවය ගැන හිතලා, රූපයේ දුක් සහිත බව ගැන සිතලා, රූපයේ දුස්සහිත බව ගැන සිතලා කරන ලද භාවනාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නේ. එතකොට එෙහිදී රූපය නැමති ධර්මතාවයක් කොහොමටවත් භාවිතයක් නැහැ. එහි සිත් පහළ වීම අවස්තුකවයි සිද්ධ වෙන්නේ. හොඳයි, මෙන්න මේ ආකාරයට සත්වතල 31ක් මේ ලෝක ධාතුවක් තුල පිහිටි තිබෙනවා. එතකොට සක්වලක් කියන්නේත් මෙම ලෝක ධාතුව තමයි. මෙන්න මේ ආකාරයෙන් මේ සත්වතල 31 පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඊට පස්සේ අපි බලමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සත්වතල 31 අධ්‍යයනයෙන් පසුව
එම සත්තතල වාසීන්ගේ සිත කොයි ආකාරයෙන්ද පහළ වෙන්නේ කියන එක විශේෂ ආකාරයෙන් ධර්ම දේශනා කරනු ලැබුවා. අපි බලමු කොහොමද සත්වයන්ගේ සිත් පහළ වීම සිද්ධ වෙන්නේ කියලා. ඒ තලවල පහළ වෙන සිත් පිළිබඳ අවබෝධයක් ගනිමු. මෙන්න මේ සිත කියන ධර්මතාවය බඳුනු ලබන්නේ භූමින් වශයෙන්. මේ සිත කියන ධර්මතාවය බෙදන්නේ භූමින් වශයෙන්. අපි බලමු දැන් මේ සිත භූමින් වශයෙන් කොහොමද බෙදන්නේ කියලා. මෙහිදී මෙන්න මේ කාම ලෝකයේ බොහෝ සෙයින් හට ගන්නා සිත් වලට විශේෂ නමක් විවහාර කරනවා කාමාවචර සිත් කියලා. එතකොට මෙන්න මේ කාම භූමියේ පහළ වෙන සතුන්ට තමයි මෙම කාමාවචර සිත් බොහෝ සෙයින් හටගන්නේ. සිහිපත් කරන්නට ඕනි කාම ලෝකයේ බොහෝ සෙයින් පහළ වෙන සිත් කාමාවචර සිත්. එතනින් අදහස් වෙන්නේ නැහැ මෙම කාමාවචර සිත් වෙන භූමිවල, නැත්නම් රූප භූමිවල හෝ අරූප භූමිවල පහළ වෙන්නේ නැහැ කියලා. එහෙනම් කාමාවචර සිත් කියන්නේ කාම ලෝකයේ, නැත්නම් මේ එකලොස් භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිත්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමාවචර සිත් 54ක් තියෙනවා කියලා. එහෙනම් මෙම කාම ලෝකයේ සත්වයන්ට බොහෝ සෙයින් පහළ වෙන්නේ මෙන්න මේ සිත් 54. මීට අමතරව කාම ලෝකයේ සත්වයන්ට අනිකුත් සිත් පහළ වෙන්නේ නැහැ කියන්නේ නැහැ. බොහෝ සෙයින් මේ කාමාවචර සිත් තමයි මෙම කාම ලෝකයේ සත්වයන්ට ලැබෙන්නේ. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපාවචර සිත් 15ක් ලැබෙන බව. ඒ රූපාවචර සිත් බොහෝ සෙයින් හටගන්නේ මෙන්න මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි බොහෝ සෙයින් පහළ වෙන සිත් තමයි රූපාවචර සිත් කියන්නේ. එතන සිත් 15ක් පහළ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් තියෙනවා. ඒක බොහෝ සෙයින් පහළ වෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සත්වයන්ටයි. එතකොට සිත භූමියන් අනුව බෙදනකොට ආකාර තුනකට බෙදා දක්වලා තියෙනවා. මෙතන කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි විදිහට. තවත් භූමියක් නොපෙන්වා විශේෂ සිත් 8ක් පහළ වෙනවා. ඒ සිත් 8 තමයි ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8. ඒ ලෝකෝත්තර සිත් 8 සඳහා භූමියක් පෙන්වන්නේ නැහැ. ඒක භූමියකින් පෙන්වන්න පුළුවන් සිතක් නෙමෙයි. ඒක ලෞකික ස්වභාවයේ අභිභවාග්‍ය ලෝකෝත්තර සිත් සහ භූමියක් පෙන්වන්නේ නැහැ. එම සිත් 15 වෙන්නේ මෙන්න මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන සත්වයන් සඳහාමයි. නමුත් භූමියක් වශයෙන් ස්ථානයක් වෙන් කරලා පෙන්වන්නේ නැහැ. මොකද එම සිත් ලෞකික භාවයේ ඉක්මවා ගිය සිත් නිසා. එහෙනම් ඔයත් දැනගන්නට ඕනි සිත බෙදනු ලබන්නේ භූමීන් අනුව. ඒ භූමීන් අනුව සිත බෙදා දක්වන විට කාමාවචර සිත් 54ක්, රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක් සහ ලෝකෝත්තර සිත් 8ක් වශයෙන් සිත් 89 භූමීන් වශයෙන් බෙදා දක්වනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර ආදී විදිහට සිත බෙදනු ලබන විට විශේෂ බරක් හිතේ තබා ගත යුතු නැහැ. මේක ගැඹුරු ධර්මතාවයක් කියලා. ධර්මතාවය නම් ඉතාමත් ගැඹුරු තමයි.
නමුත් මෙන්න මේ අදහස ගන්න මේ ආකාරයට මේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන්නේ මේ චිත්තෝපාදයන්හි රළු සියුම් භාවය අනුව යොදන ලද නම් තරක් කියලා සිහිපත් කරගන්න. ඒ කියන්නේ කාමාවචර චිත්තෝපාද 54ට සාපේක්ෂව රූපාවචර සිත් 15 සියුම්. එම රූපාවචර සිත් 15ට සාපේක්ෂව අරූපාවචර චිත්තෝපාද 12 සියුම්. එම අරූපාවචර චිත්තෝපාද 12ට සාපේක්ෂව ලෝකෝත්තර සිත් 8 අතිශය සියුම්. එහෙනම් මේ රලුසියුම් බෙහෙදයක් පමණයි සිහිපත් කරගන්න ඕනේ. ඒ චිත්තෝපාදයේ රලුසියුම් බෙහෙදය අනුවයි මෙම කාමාවචර රූපාවචර අරූපාවචර ලෙසින් ඒ චිත්තෝපාදයන්හි රලුසියුම් භාවය ඇසුරු කරගනිමිනුයි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාමාවචර සිත් රූපාවචර සිත් අරූපාවචර සිත් ලෝකෝත්තර සිත් කියලා බෙදා දක්වලා තියෙන්නේ. එසේනම් අවබෝධයක් ගන්න මෙම සෑම සිතකම තියෙන්නේ සිත සහ චෛතසිකයි. එම සංස්කාර ධර්මයන්ගේ එම සංකත ධර්මයන්ගේ රලුසියුම් බෙහෙදය අනුවයි මේ ආකාරයකට කොටස් හතරකට සිත වෙන් කරලා තියෙන්නේ කියන ධර්ම සමීක්ෂාව හිතේ තියාගත්තා නම් අපිට අනවශ්‍ය ආකාරයකට සිත කලබල වීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ වචන හතර සම්බන්ධයෙන්. එහෙනම් ගති ලක්ෂණවල රලුසියුම් භාවයේ සිට සියුම් භාවයේ දක්වා තමයි මෙම ධර්මතාව වේදලා තියෙන්නේ. එහෙනම් හිතන්නට ඕනි මෙහෙමයි, මේ කාම ලෝකයේ පහළ වෙන සත්වයන්ගේ චිත්තචෛසික පින්ද ධර්මතාවයක් විදියට ගත්තොත් රළු. මොකද රූප ඇසුරු කරගෙන පෘථිවිය ඇසුරු කරගෙන පහළ වෙන නිසා මෙම ධර්මතාව රළු. ඊට වඩා සියුම් රූපාවචර බ්‍රහ්ම ලෝකවාසීන්ගේ චිත්තචෛසික, ඊටත් වඩා සියුම් අරූපාවචර සත්වයන්ගේ චිත්තචෛසික පින්ද, ඊට වඩා සියුම් අතිශය සියුම් ලෝකෝත්තර චිත්ත චෛතසික පින්ද. මෙන්න මේ ආකාරයෙන් තමගේ දැනුම පවත්වා ගැනීම තුළ අපිට ඉතාමත්ම ලේසියෙන් ඉදිරි ධර්ම කරුණු සාකච්ඡා කර ගැනීමට නුවණ පහළ වෙනවා. හොඳයි, මෙහිදී අපි විස්තර කරන්නේ පෙර පාඩම හා සම්බන්ධවම ධර්ම විස්තරයක්. චතුර්භූමික සිත් හා චතුර්භූමික ධර්ම, ඒ කියන්නේ භූමි හතරේ පහළ වෙන සිත් මේ වෙනකොටත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ චතුර්භූමික ධර්ම, මේ වචන සම්මුති වචන දෙකක්, එකට අදාළ ධර්මතාව විදිහට මෙතන රූ සටහනක් වෙනලා තියෙනවා. අපි බලමු මේ රූ සටහන ඇසුරු කරගෙන කොහොමද මේක විස්තර කරන්න කියලා. එතරක චතුර්භූමික සිත් තමයි කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. ඒ චතුර්භූමික සිත් 89. එතකොට කාමාවචර සිත් කියනකොට සිත් 54යි. කාමාවචර ධර්ම කියනකොට සිහිපත් කරගන්නට ඕනි, ඒක තව ටිකක් ගැඹුරට විශ්ලේෂණය වෙනවා. ඒ සංස්කාර මට්ටමට, ඒ සංකත මට්ටමට, ඒ පරමාර්ථ ධර්ම මට්ටමට ධර්මතාවයේ බෙදීම සිද්ධ වෙනවා. එතකොට කාමාවචර ධර්ම කියන්නේ කාමාවචර සිත් 54, චෛතසික 52, රූප 28. එතකොට මේ රූප කියන ධර්මතාවය මොන තලයේ තිබුණත් ඒක කාමාවචර ධර්මයක්. ඒක රළු ධර්මතාවයක්. ඒකයි මීට ඉස්සෙල්ලා අපි විස්තර කරේ කාමාවචරය කියන්නේ රළු ධර්ම. එතකොට මේ රළු ධර්ම යටතට තමයි කාමාවචර සිත් 54ත්, ඒ කාමාවචර සිත් 54 ඇසුරු කරගෙන පහළ වෙන චෛතසික 52ක් යොදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සියුම් නාම ධර්මතාවලට සාපේක්ෂව කාමාවචර සිතුත් චෛතසිකත් රළුයි. කොයිතරම්ට රළුයිද? රූප මට්ටමටම රළු වගේ නිසා
එක ගොඩකට ගහලා සම්මා සම්බුදුන් වහන්සේ කාමාවචර ධර්ම කියලා විස්තර කරනු ලබන. එන කාමාවචර සිත් 54යි කාමාවචර ධර්ම කියනකොට ඒ කාමාවචර සිත් 54 තියෙනවා. එතකොට පරමාර්ථ විදියට සිත් 54 තියෙන්නේ, චෛතසික 52 තියෙනවා, රූප 28 තියෙනවා. ඒ කියන්නේ කාමාවචර චිත්තෝපාද කියනකොට මෙම සිත් 54ක් චෛතසික 52ක් ඒ තුළ තියෙනවා. එහෙම මතක තියාගන්න. එතකොට ඊට පස්සේ බලමු රූපාවචර සිත් 15යි රූපාවචර ධර්ම. එතකොට රූපාවචර ධර්ම කියන්නේ රූපාවචර සිත් 15ක් රූපාවචර සිත් සමග උපදින චෛතසිකයි. සිහිපත් කරන්න ඕනි රූපාවචර සිත් සමග චෛතසික 52ම නැගෙන්නේ නැහැ. යම් කොටසක් විතරයි නැගෙන්නේ. අන්න ඒක නිසා තමයි මෙතන යොදලා තියෙන්නේ රූපාවචර සිත සමග උපදින චෛතසික කියලා. යම් ප්‍රමාණයක් තියෙනවා මෙතන. ප්‍රමාණය යොදලා නැහැ. එහෙනම් රූපාවචර ධර්ම කියන්නේ මොනවද? රූපාවචර සිත් 15ක් රූපාවචර සිත් සමග නැගෙන චෛතසික. එහෙනම් අරූපාවචර සිත් 12යි අරූපාවචර ධර්ම කියනකොට අරූපාවචර සිත් 12 සහ අරූපාවචර සිත් සමග නැගෙන චෛතසික. ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර ධර්ම කියන්නේ මොනවද කියලා හෙව්වොත් ලෝකෝත්තර සිත් 8 ලෝකෝත්තර සිත් 8 සමග උපදින චෛතසික හා නිර්වාණ. එතකොට මෙන්න මෙතෙන්දී විශේෂයෙන්ම අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් විශේෂම ධර්ම කරුණක්. මොකද ධර්ම කරුණ මේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා මේ ධර්ම විග්‍රහය තියෙන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ රළු මට්ටමේ සිට සියුම් මට්ටම දක්වා විහිදෙන එක්තරා ධර්ම රටාවක්. කාමාවචර ධර්මතා ඊතාමත්ම රළුයි, ලෝකෝත්තර ධර්මතා ඊතාමත්ම සියුම්. එනම් රළු සියුම් බෙහෙදයක් තමයි මේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා අපට දේශනා කළා තියෙන්නේ. අපිට මේකේ රළු සියුම් භාවයක් නොතේරුණාට සම්මා සම්බුදුජාණන් වහන්සේ නුවණින් ලෝකේ දකිනකොට උන්වහන්සේට හම්බ වෙන්නේ රළු සියුම් ධර්මතා බෙහෙද. උන්වහන්සේගේ විශේෂ සාපේක්ෂව උන්වහන්සේට ලෝකය අන්‍යට අවබෝධ කර දීම පිණිස භාවිතා කරන්නට වෙන්නේ මේ වගේ රළු සියුම් ධර්මතා බෙදයන් ඇසුරු කරගෙන මිනුයි ලෝක අවබෝධය පිණිස සත්වයාව රැගෙන යන්නේ. සිහිපත් කරගන්නට ඕනි තුන් කාලෙදිම ලෝකයේ යම් විවිධත්වයක් තිබුණාද ඒ විවිධත්වයට ප්‍රධානම හේතුව වන්නේ මේ ධර්මතා තුල පවතින මේ සංස්කාර තුල පවතින රළු සියුම් බෙදයමයි. ඒක සම්මුති මට්ටමකට ඒක ප්‍රඥප්ති මට්ටමකට ගෙන ආ විට සම්මා සම්බුදුජන් වහන්සේ ඒකට නම් හතරක් යොදලා ඒ රළු සියුම් බෙදය බෙදා දක්වලා තියෙනවා. කාමාවචර ධර්මතා රළු විදිහට, ඊට පස්සේ ඊට වඩා සියුම් රූපාවචර ධර්ම, ඊට වඩා සියුම් අරූපාවචර ධර්ම. එහෙනම් ලෝකයේ අතිශය සියුම් ධර්මතා කොටසට අයත් වෙන්නේ ලෝකෝත්තර ධර්ම. මෙහිදී තවත් දහම් කරුණක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. මේ කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, නැත්නම් කාමාවචර ධර්ම, රූපාවචර ධර්ම, අරූපාවචර ධර්ම කියන ධර්මතාවයන්ට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා පරියාපන්න ධර්ම කියලා. නැත්නම් ලෞකික ධර්ම, පරියාපන්න ධර්ම නැත්නම් ලෞකික ධර්ම කියලා උන්වහන්සේ දේශනා කරනවා. සම්පූර්ණයෙන්ම ලෝකය ඇසුරු කරන ධර්මයි ලෞකික ධර්ම කියන්නේ. සම්පූර්ණයෙන්ම ලෝකය ඇසුරු කරන ධර්ම මේ ලෝකෝත්තර සිත් නැත්නම් ලෝකෝත්තර ධර්මයන්ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරියාපන්න ධර්ම නැත්නම් ලෝකෝත්තර ධර්ම කියලා. ඒ කියන්නේ ලෝකයෙන් එතර ධර්මතා. ඔය ඇත්තන්ගේ නුවණ වැඩෙනකොට මේ පරියාපන්න ධර්ම සහ අපරියාපන්න ධර්ම පිළිබඳ මන අවබෝධයක් අනාගතයේදී ලැබෙවි. ඔය ඇත්තන්ට තියෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාත ධර්ම පිළිබඳ ශ්‍රද්ධාව පහළ කරගෙන මේ ක්‍රමානුකූලව මෙම ධර්ම විග්‍රහය අධ්‍යයනය කරන එකයි.
නිරායාසයෙන්ම ඔය පින්වත් ඇත්තන්ගේ ප්‍රඥාව වැඩි වී. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවට ලෝකයේ රලුසියුම් ආකාරයෙන් මෙන්න මේ ආකාරයට චතුර්භූමික ධර්ම ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වන විට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාත ධර්මයේ සිත කියන ධර්මතාවය බෙදෙන ආකාරය පිළිබඳ අපි ඉගෙන ගත්තා. මේ ඇසුරින් ඔය පින්වත් ඇතු සිතන්න ඕනි, තුන් ලෝකේ මොනියම් ස්ථානයක හෝ තුන් කාලේ ඕනෑම ලෝක ධාතුවක යම් සිතක් පහළ වේද මේ සිත් 89 ඇතුලේ ඒ සිත පහළ වේ. ඒ කියන්නේ මේ සිත් 89ට පිටතින් සිතක් පහළ වීමේ නියාමයක් ඇත්තේ නැහැ. ඒ බව සිහිපත් කරගන්න. මේ සිත බෙදීම පිළිබඳ තවත් ධර්මකාරණා ඔය ඇත්තන්ට වැටහෙන්නේ සිත සමග උපදින චෛතසික ධර්ම හෙවත් ඒ මිශ්‍ර ක්‍රියා පිළිබඳ හොඳ අවබෝධයක් ගත්තට පස්සේ. ඒක නිසා සිත කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන් වෙන් වෙන්ව කතා කිරීමට පෙර අපි උත්සාහ ගන්නවා සිත සමග උපදින මිශ්‍ර ක්‍රියා හෙවත් චෛතසික පිළිබඳ හොඳ අවබෝධයක් ඔය ඇත්තට ලබා දෙන්න. මෙන්න මේ චෛතසික පිළිබඳ අවබෝධයක් ගත් කල්හි සිත බෙදෙන ආකාරය ඉතාමත්ම පහසුවෙන් ඔය ඇත්තන්ට අවබෝධ කරගන්නට පුළුවන්. ඒක නිසා අපි උත්සාහ ගන්නවා මේ අවස්ථාවේදී සිත සමග උපදින ඒ චෛතසික ධර්ම පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්නට. දැන් අපි පින්වත් ඇත්තොන් එක කතා කරන්න යන්නේ චෛතසික 52 පිළිබඳව. මෙහිදී අපි භාවිතා කරන්නේ චන්ද විමල හාමුදුරුවන් විසින් රචිත ඒ අභිධර්ම මාර්ගයේ 72 පිටුවේ අන්තර්ගත වන ධර්ම කොටස්. අභිධර්ම මාර්ගයේ 72 පිටුවේ ඉඳන් තමයි මේ විස්තරය සිදු වෙන්නේ. මෙතන තියෙනවා චෛතසික 250, චෛතසික 52 කියන මාතෘකාව යටතේ අපි දැන් කතා කරන්නේ. මේ වෙනකොට අපි මේවා ඉදිරිපත් කළ ඉවරයි. නමුත් නැවත නැවතත් අපි මේවා ඔය පින්වත් ඇත්තන්ට පහදලා දෙනවා. ඒ ක්‍රියාදාමය තුළ තමයි මේ අතාර්ථය තමාගේ චිත්තසංතානියට අවබෝධ වෙන්නේ. ඒකයි නැවත නැවතත් මේවා විග්‍රහ කරනු ලබන්නේ. චෛතසික කිව්වේ චිත්තය සමග පෙර පසු නොවි උපදින මිශ්‍ර ක්‍රියාවන්ට නමක් කියනවා චෛතසික කියලා. එතකොට මෙතනදී සඳහන් කරනවා මදුකුදු පෙර පසු නොවි සිත හා එකට ඉපදීම, එකට නිරුද්ධ වීම, සිතින් ගන්නා අරමුණුම ගැනීම, සිත උපදින තැනම ඉපදීම යන කරුණු සතරින් සිත හා සම්ප්‍රයෝග වන ධර්මියෝ චෛතසිකයෝ කියලා. මෙතනින් අදහස් වෙන්නේ චිත්තයත් චෛතසිකත් එකට වෙන් කරන්න බැරි විදිහටම බැඳී පවතින බව. ඒකයි මේ සම්ප්‍රයෝග කියන වචනේ තේරුම කවර ආකාරයකින්වත් වෙන් කළ නොහැකි ආකාරයට මිශ්‍ර වීමයි. සිහිපත් කරගන්නට ඕනි සිත චෛතසික වලට පෙර උපදින්නෙත් නෑ, චෛතසික සිතට පෙර උපදින්නෙත් නෑ, සිත සහ චෛතසික උපදින්නේ පෙර පසු නොවි එකටමයි ඉපදීම සිදු වෙන්නේ, එකටමයි නිරුද්ධ වීම සිදු වෙන්නේ. එකම අරමුණක් ගන්නේ සිතත් චෛතසිකත්. සිත යම් තැනක උපදිනවා නම් එතනමයි භූමියකන් උපදින්නේ. අපි දන්නවා මේ වෙනකොට සිත උපදින තැන් හයක් තියෙනවා. ඒ සිත උපදින තැන් හයේදීමයි අවස්ථාවේදී චෛතසිකත් උපදින්නේ. නැත්නම් චෛතසික වෙනමමයි සිත වෙනමමයි තැන් දෙක ප්‍රසාද දෙක උපදින්නේ නැහැ. ඒකයි මම කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් චෛතසික පිළිබඳ අවබෝධයක් ගන්න මේ චෛතසික 52 ගැන විග්‍රහ කරනකොට ඔයත් සිහිපත් කරන්න ඕනි සිත සමග උපදින සියලුම චෛතසික තුන් කාලයේම සම්මා සම්බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගන්නව 52 කියලා. නිතරම සිහිපත් කරගන්න ඕනි
මේ සිත සමගම සියලුම චෛතසික ධර්ම එකවර නැගෙන්නේ නැහැ. ඒ සිතට අවශ්‍ය ඌමනා චෛතසික පමණයි සිත සමග නැගෙන්නේ. එහෙනම් ඒකාන්ත වශයෙන්ම සිතක් නැගීම සඳහා චෛතසික හතක් අවශ්‍යයි. ඒක නිසා සිත සමග උපදින අවම චෛතසික ප්‍රමාණය චෛතසික 7යි. සිතත් එක්ක 8යි. ඒ කියන්නේ සංස්කාර ධර්ම 8ක නාම පුඤ්ජයක් තමයි අවකාශයේ පහළ වෙන්නේ. 100ක් කරගන්න. පහළ වෙන උපරිම චෛතසික ප්‍රමාණය තමයි 36. ඒ ලෝකෝත්තර චිත්තයන්හි එතකොට එහිදී සිත සමග චෛතසික 36ක් නැගෙනවා. ඒක තමයි උපරිම අවස්ථාව. එතකොට එන ලෝකෝත්තර සිතක සංස්කාර ධර්ම ඒෂණත්‍රයේ ඒෂණේ සංස්කාර ධර්ම 37ක් පහළ වෙනවා සිත සමග. ඒකයි සිහිපත් කරගන්නට ඕනි. මේදී තවත් කරුණක් විශේෂයෙන් සිහිපත් කරගන්නට ඕනි. මේවා පෙර අපි පහදලා දුන්නා. නමුත් නැවත මතක් කරනවා, සමහර චෛතසික තියෙනවා ඒ ගති ලක්ෂණ අතින් එකිනෙකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අන්න එකිනෙකට විරුද්ධ ගති ලක්ෂණ තියෙන ඒ චෛතසික එකම සිතක කොහොමඩවත් පිහිටන්නේ නැහැ. හරියට ගින්දරයි වතුරයි වගේ. ගින්දරයි වතුරයි එකතැනක නොපිහිටනවා වගේ ඒ විරුද්ධ ගති ලක්ෂණ සහිත ධර්මතා එක මොහොතක එකතැන හටගන්නේ නැහැ. මේ ආකාරයට අපි චෛතසික ගැන අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. මේ පාඩම ක්‍රමානුකූලව කියවගෙන යන්න. එතකොට තවත් චෛතසික පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. පොතේ තියෙන කරුණු වලට අමතරව මම දැන් විශේෂ දහම් විග්‍රහයක් කරනු ලබනවා. ඒ දහම් විග්‍රහයෙන් පසුව ඔයාලට මෙම චෛතසික පිළිබඳ සිත පිළිබඳ තවත් ඉතාමත්ම ගැඹුරු ආකාරයට අවබෝධ වෙන්නට පටන් ගනීවි. ඒ කියන්නේ අපි මෙම පාඩම් මාලාව කරගෙන යන අතරතුරේදී ඒ පාඩමට අමතරව විශේෂ පාඩම් කොටස් මෙම පාඩම් මාලාවට ඇතුළත් කර තිබෙනවා. මේක මුලින් කියන්න ඕනි විස්තරයක්. නමුත් මේ අවස්ථාවේදී මම ඉදිරිපත් කරන්නම්. මේ පාඩම් මාලාව සැකසෙන්නේ ඍණුකානේ චන්දවිමල හාමුදුරුවන් විසින් රචිත ඒ පොත් ඇසුරු කරගෙන ඒ පොතේ තිබෙන කරුණු පිළිවෙලට විස්තර කරනවා. නමුත් ඊට අමතර සමහර අවස්ථාවලදී අපි විශේෂ මාතෘකාවක් යටතේ කතා කරනවා. සංස්කාර විශේෂ සම්බන්ධයෙන් පොදු දේශනා කියලා අපි ඒ විශේෂ මාතෘකාවක් යටතේ ධර්ම විග්‍රහ කරනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ලෝකයේ සදාතනික යථාර්ථය තමගේ චිත්තසංතානියට ඉතාමත්ම සියුම් විදියට අවබෝධ වන පරිදි මෙම මාතෘකා යටතේ ධර්ම කරුණු ඉදිරිපත් කරන්නට. එතකොට මෙම මාතෘකාව යටතේ, ඒ කියන්නේ මේ සංස්කාර විශේෂ සම්බන්ධයෙන් පොදු දේශනා කියන මාතෘකාව යටතේ අපි කතා කරන්නේ අතිශය සියුම් විශේෂ දහම් කාරණා. පොත්පත් වල සටහන් නොවුණු බොහෝ දුරට ධර්ම සාකච්ඡාවලදී ඉදිරිපත් නොවන අතිශය ගැඹුරු සියුම් දේශනා කොටස්. හොඳින් ලෝක විශ්ය පිළිබඳ ප්‍රඥාව හසුරවන්නෙකුට ඉතාමත්ම වැදගත් වන ධර්ම කරුණු ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ සංස්කාර විශ්ය සම්බන්ධින් පොදු දේශනා කියන මාතෘකාවට. ඒක නිසා මේ පාඩම් මාලාව කරගෙන යනකොට බොහොම පිළිවෙලකට ඔයත් මේක කරගෙන යන්න ඉතාමත්ම ක්‍රමානුකූලව නුවණ වැඩෙන ආකාරයට තමයි මෙම දහම් පාඩම් මාලාව අප විසින් සකස් කරලා තියෙන්නේ. මෙහිදී අප ඉදිරිපත් කරනු ලබන්නේ සංස්කාර විෂය සම්බන්ධයෙන් පොදු දේශනා කියන මාතෘකාව යටතේ කතා කරන්නේ. චිත්තචෛතසික ගති ලක්ෂණ පර්යේෂණය නැමැති දහම් මාතෘකාව යටතේ අපි මෙහිදී ධර්ම කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ඒ උතුම් ආර්ය පර්යේෂණය පිළිබඳ අන්මේ ඥානයට ගත් දැනුම තුළින් අපි ඔගලන්ට මෙම දහම් කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ. මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කරගන්නට ඕනි
සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගනු ලබන්නේ මේ ලෝකයේ පවතින මේ සංස්කාර ධර්මයන්ගේ ගති ලක්ෂණය. එම ගති ලක්ෂණය පිළිබඳ ආර්ය පර්යේෂණ කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුගති දුගති ලෝකෝත්තර මාර්ගයන්ට මෙම ගති ලක්ෂණ හේතු වන ආකාරය පෙන්වා දෙනවා. එක් පැත්තකින් බුදුදහම කියන්නේ මොකක්ද කියලා යම් කෙනෙක් ඇහුවොත් අපිට මේ වගේ පිළිතුරක් දෙන්නට පුළුවන්. ලෝක ධාතුවේ ගති ලක්ෂණ ඉදිරිපත් කරන එම ගති ලක්ෂණ සුගති දුගති ලෝකෝත්තර ධර්මතාවයන්ට උපනිශ්‍රය වන ආකාරයට පෙන්වා දෙන විෂයක් කියන එක කිවොත් නිවැරදි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් ලෝකය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තේ මොනවද ඇහුවොත් මෙන්න මේ සංස්කාර ධර්මයන් කි ගති ලක්ෂණ තමයි උන්වහන්සේ අවබෝධ කරගන්නේ. අවබෝධ කරගෙන සුගති දුගති ලෝකෝත්තර භූමීන් කරා යාමට මෙම ධර්මතා ප්‍රත්‍යවණ ආකාරය තමයි බුදුදහමින් පෙන්වා දී තිබෙන්නේ. එතකොට පින්වත් ඇත්තන්ට අවබෝධ වෙන්නට ඕනි මෙන්න මේ ඒ ඒ සංස්කාර ධර්මයන්හි යථාභූත ස්වභාවය, ඒ ගති ලක්ෂණ ස්වභාවය අවබෝධ කරගතහොත් එය බුදුදහම පිළිබඳ ගන්නා වූ උත්තරීතරම අවබෝධය වේවි. අපි මෙහිදී උත්සාහ ගන්නවා ඒ ආර්ය පර්යේෂණයට සමාන්තරව මේ ගති ලක්ෂණ මතුවෙන ආකාරයට මෙම දහම් කොටස ඔය පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරන්නට. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුන් සියල්ලම මනසින් ස්පර්ශ කරලා ලෝකාභෝධය ලබාගෙන උන්වහන්සේ මුළු විශ්වයම අලලා පරමාර්ථ සතරක් දේශනා කරනු ලැබුවා. එහෙදී අපි අවබෝධ කර ගන්නට ඕනි මුළු ලෝක ධාතුන්ගේම සියලුම ගති ලක්ෂණ කොටස් හතරකට වෙන් කරනු ලැබුවා. ඒකයි එතනින් විශේෂයෙන් දක්වන්නට තියෙන්නේ. ඒ කියන්නේ ගති ලක්ෂණ ප්‍රධානම ගති ලක්ෂණ හතරකට වෙන් කරලා දැම්මා. චිත්තය, චෛතසික, රූප, නිබ්බාන කියලා. චිත්තය කිව්වේ දැන ගැනීම නැමැති ගති ලක්ෂණය. චෛතසික කිව්වේ සිත සමග නැගෙන ගති ලක්ෂණය. රූප කිව්වේ සචේතනික අචේතනික සියලු දෑ සෑදී ඇති මූලික ධර්ම ස්වභාවයන්. නිර්වාණය කිව්වේ රාගාදී කිලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණය කියලායි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙහිදී සිහිපත් කරගන්නට ඕනි විශේෂම එක කරුණක්, ධාතුන්ගේ ගති ලක්ෂණ ස්වභාවය අනුව කොටස් හතරකට බෙදුවා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කිය. ඒක තමයි මෙතනදී විශේෂයෙන්ම දැනගත යුත්තේ. තවදුරටත් විශ්ලේෂණයේදී තමයි උන්වහන්සේ චිත්තය කියන ධර්මතාවය 89 ආකාරයකටත්, චෛතසික 52 ආකාරයකටත්, රූප 28 ආකාරයකටත් වෙන් කරලා දේශනා කළේ. අන්න එතකොට තමයි මුළු පරමාර්ථ ධර්ම සංඛ්‍යාව 82ක් වෙන්නේ නිර්වාණය සමග. මෙහිදී අපි සාකච්ඡා කරන්නට යන්නේ විශේෂයෙන්ම චිත්තය සහ චෛතසික පිළිබඳව. මේ වෙනකොට රූප පිළිබඳ අවබෝධයක් ලබාගෙනයි තියෙන්නේ. මේ ලෝක ධාතුවේ තියෙන පර්යේෂණ වලින් අතිශය ගැඹුරුම, අතිශය දුෂ්කරම,
කෙනෙකුට කළ නොහැකිම පර්යේෂණයක් තියෙනවා. ඒක තමයි ප්‍රසාද රූප ඇසුරු කරන් පහළ වෙන චිත්ත චෛතසික පිළිබඳ වෙන් වෙන් වූ පැහැදිලි අවබෝධය. ලෝක ධාතුවේ යම්කිසි සංකීර්ණම ක්‍රියාවලියක් වේද, ඒ සංකීර්ණම දුෂ්කරම ගැඹුරුම අවබෝධ කළගත නොහැකි මට්ටමේ ධර්මතාවයක් සිදුවෙනවා නම්, ඒක තමයි චිත්ත චෛතසික ධර්මතාවයක් පහළ වීම. ඒ තරම් අතිශය සියුම් ධර්මතා කොටස් එකිනෙකට මිශ්‍ර වෙලා සම්ප්‍රයෝග වෙලා මිශ්‍ර ක්‍රියාවක් විදියටයි මෙම චිත්ත චෛතසික නැත්තම් චිත්තෝපාද පහළ වෙන්නේ. මෙන්න මේ පර්යේෂණය තමයි ලෝකයේ කෙනෙකුට කරන්න අතිශය දුෂ්කරම ආර්ය පර්යේෂණ. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්නට බැහැ. මේක කරන්නට පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම පමණයි. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් කරනු ලබන දුෂ්කරම ක්‍රියාව තමයි චිත්ත චෛතසික ධර්ම ක්‍රියාවලිය පිළිබඳ වෙන් වෙන් වශයෙන් අවබෝධ කර ගැනීම. ඒ තරම් ගැඹුරු, ඒ තරම් ශ්‍රේෂ්ඨ පර්යේෂණයක් මුළු ලෝක ධාතුවේ තවත් ඇත්තේ නෑ පින්වත්. ඒ තරම් ඒ පර්යේෂණය උත්තරීතරයි. අන්න ඒ පර්යේෂණය කරන ලද ආකාරය අපි ආසන්න ඥානියට අරගෙන ගුණයන්, ස්වභාව ලක්ෂණයන්, ගති ලක්ෂණයන් ගැන තව දුරටත් අධ්‍යයනය කරමු. එක්තරා සංකල්පමය වශයෙන් මිය ගොඩනංවමු අපේ මේ ලාමක ප්‍රඥාවට අවබෝධ වීම පිණිස. මේ සංකල්පමය පර්යේෂණයක් මෙහෙම කරන්නේ මේ ලාමක ප්‍රඥාවට අවබෝධ වීම පිණිස, නැත්නම් මේ උත්තරීතර වූ ලෝකාවබෝධයේ ගතිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරන ලද ආර්ය පර්යේෂණය කොයිම කාලයකදීවත් අපට නම් අවබෝධ කරගන්නට බැහැ. ඒ අන්නේ ඥානීයට තේරෙන ආකාරයට සරල මට්ටමකට විස්තර කරගන්නට අපි උත්සාහ ගනිමු. තුන් කල්හිම ප්‍රසාද ඇසුරු කරගෙන හෝ නොකර, ඒ කියන්නේ වස්තුකව හෝ අවස්තුකව පහළවන සියලුම චිත්ත චෛතසික පින්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පර්යේෂණයට ලක් කළා. මෙහිදී සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා එකම ගති ලක්ෂණයක් වූ අරමුණු ගැනීම හෙවත් ආරම්මන විචානන ලක්ෂණය සමග තවත් මිශ්‍ර ගති ලක්ෂණ 52ක් සුදුසු පරිදි ඒ ඒ චිත්තවල මිශ්‍ර ක්‍රියාවක් ලෙස පහළ වෙන බව. මේ අනුව ආරම්මන විජානන ලක්ෂණය හෙවත් චිත්තය සමග උපදින සම්ප්‍රයුක්ත ක්‍රියාවෝ 52ක් හෙවත් චෛතසික 52ක් උපදින බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය පර්යේෂණයේ ප්‍රතිඵල ලෙස අවබෝධ කළගත්. මෙහිදී අප දැනගත යුතුයි මේ චෛතසික 52ම එකම සිතක් සමග හටගන්නේ නැහැ. චිත්තය සමග විවිධ අවස්ථාවලදී ඒ චෛතසික සුදුසු පරිදි පහළ වෙන බව සිහිපත් කරගන්නට ඕනේ. සම්මා සම්බුදුජනන් වහන්සේ මෙම ගති ලක්ෂණ 52 පිළිබඳ පර්යේෂණ කරලා ඉවා සිත සමග නැග එන පොදු ගති ලක්ෂණ සහිත වත් වෙනත් බොහෝ වෙනස් වූ ගති ලක්ෂණ පවතින බව සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. ඒ කියන්නේ චෛතසික 52ෙම පොදු ගති ලක්ෂණයක් තියෙනවා සිත සමග නැගෙයි. නමුත් ඒ චෛතසික 52 52 ආකාරයක ගති ලක්ෂණයි තියෙන්නේ. එක පොදු ගති ලක්ෂණයක් තියෙනවා සිත සමග නැගීමේ ගුණය. ඒකයි විශේෂත්වයයි අපි අවබෝධ කරගන්නට ඕනේ. නමුත් 52ක් කියලා කිව්වේ 52 ආකාරයක වෙන් 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 වූ ගති ලක්ෂණ පවතින නිසා. මෙන්න මේ මාතෘකාවේදී අපි උත්සාහ ගන්නවා විශේෂයෙන්ම මෙම චෛතසික බෙදා වෙන්කර ආකාරය ගැන ඒ පර්යේෂණාත්මක මට්ටම මතු කරගන්න. ඒක නිසා අපි එතෙන්දී විශේෂ රූසතහනක් භාවිතා කරනවා එම දහම් කරුණු ඔබ වෙත ඉදිරිපත් කරන්නට.
චිත්තචෛතසික ගති ලක්ෂණ පර්යේෂණ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් කාලයේම 15 වෙන චිත්තචෛතසික ධර්ම තුල උන්වහන්සේ දකිනවා ප්‍රධාන ගති ලක්ෂණ 53ක් තියෙනවා කියලා. එක ගති ලක්ෂණයක් තමයි මෙන්න මේක අපි රූසටහනක් වශයෙන් පෙන්නනවා. මෙන්න මේක තමයි ඒ ගති ලක්ෂණය. මේක ඇවිල්ලා චිත්තය තම විඥාණය අරමුණු දැන ගැනීම ගති ලක්ෂණ. එතකොට උන්වහන්සේ මෙම ගති ලක්ෂණය තනි පරමාර්ථ ලක්ෂණයක් විදිහට චිත්ත එකයි කියලා මෙම ගති ලක්ෂණය පෙන්වා දෙනවා. ඒ වගේම උන්වහන්සේට තේරෙනවා තුන් කාලයේම චිත්ත චෛතසික පුඤ්ජ අවබෝධ කරගත් උන්වහන්සේට තේරෙනවා මෙම චිත්තය සමග චෛතසික 52 ආකාරයකින් නැගෙන බව. අන්න ඒ 52 තමයි රූ සටහනක් විදියට මෙන්න මෙතන දක්වලා තියෙන්නේ. එතකොට ඕගලන්ට පැහැදිලි මෙතන තියෙනවා ආරම්මන විචානන ගති ලක්ෂණය හේවත් චිත්තය. මෙතන තියෙනවා චිත්තය සමග නැග එන සියලුම චෛතසික ටික. නැත්නම් සිත සමග නැග එන සියලුම මිශ්‍ර ක්‍රියාවෝ මෙන්න මෙතන තියෙනවා. එහෙනම් මෙතන ගණන් කරලා බැලුවොත් 52ක් තියෙනවා. මේ ගති ලක්ෂණයක් එක 53ක්. එතකොට මේ ආර්ය පරේෂණයේ චිත්ත චෛතසික ආර්ය පරේෂණයේ ප්‍රතිඵලයක් විදිහටයි මේ ගති ලක්ෂණ ටික ඔක්කොම එක තැනකට එකතු කරගත්තේ. ඒ එකතනකට එකතු කරගෙන තමයි මේ චෛතසික නැමති ධර්මතාවය බෙදන්න අවශ්‍ය දැනුම අපි ලබා ගන්නේ. එහෙනම් තුන් කාලයේදීම 15 වෙන සිත සමග 15 වෙන සියලුම චෛතසික 52 මෙතන තියෙනවා. මේ එකතු කරගෙනයි මේ ගති ලක්ෂණ ටික තියෙන්නේ. නැත්තම් සිතත් සමග මේ 52ම එකට නැගෙන ධර්ම ස්වභාවයක් නැහැ. එක සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් මෙහිදී අපි බෙදන්නට යන්නේ චිත්තය කියන තනි ධර්මතාවයක් ගති ලක්ෂණයක් තියෙනවා. ඒ සමග නැගෙන චෛතසිකයි දැන් අපි බෙදා වෙන් කරන්නට උත්සාහ ගන්නෙ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය පරේෂණයෙන් දකිනවා මෙන්න මේ සිත සමග නැග එන චෛතසික ගති ලක්ෂණ විදිහට ප්‍රධාන ගොඩවල් තුනකට යොදන්නට පුළුවන්. ඒ කියන්නේ ආකාර තුනකට ඒවා වෙන් කරන්නට පුළුවන් කියන මූලික ධර්ම ස්වභාවය උන්වහන්සේගේ නුවණට පේනවා. එතකොට මෙන්න මේ ඒ තුන් ආකාරය තමයි මෙතන මේ දර්ශනීය වෙන්නේ. මෙන්න මේ රතු පාටට ගති ලක්ෂණ 14ක් වෙන් කරලා තියෙනවා. මේ කොළ පාටට ගති ලක්ෂණ 25ක් වෙන් කරලා තියෙනවා. මේ කහ පාටට ගති ලක්ෂණ 13ක් වෙන් කරලා තියෙනවා. 13යි 14යි 25. එතකොට මුළු සංඛ්‍යාව 52. මුළු සංඛ්‍යාව මුළු ගති ලක්ෂණ සංඛ්‍යාව 52යි. ඒ වගේම පැහැදිලි මේ රතු පාට වශයෙන් මේ ගති ලක්ෂණ ටික වෙනම වෙන් කළාට ඒ ගති ලක්ෂණත් එකිනෙකින් වෙනස් කියලා රූ සටහන අනුවම අපට පැහැදිලි. මෙතනත් තියෙනවා 25 කියලා ගොඩකට එක් කලාපයකට වෙන් කළාට එතන 25ක් මිසක් එකක් නෙවෙයි. මෙතනත් එහෙමයි. මෙතන කහපාට වශයෙන් 13ක් වෙන් කළාට එතන එක් ධර්මතාවයක් මේ 13 ආකාරයක ගති ලක්ෂණ තියෙනවා කියන එක පැහැදිලි. මේ රූ සටහනෙන් තමයි මේ ධර්මතා විග්‍රහය අපි ඔය පින්වත් ඇත්තන්ට පැහැදිලි කරලා දෙන්නේ. එන සිත සමග නැග එන මෙම චෛතසික ආකාර තුනකට උන්වහන්සේ වෙන් කළා. අපි බලමු අන්න ඒ තුන් ආකාරයේ ගති ලක්ෂණ බලමු. ගති ලක්ෂණ 14ක් තියෙනවා. මෙන්න මේ ගති ලක්ෂණ 14 තියෙනවා පුදුමාකාර ගුණ ස්වභාවයක්. මෙන්න මේ 14 තියෙන ගුණ අනිත් ධර්මතා 13ේවත් මෙන්න මේ ධර්මතා 25ේවත් මේ සිතේවත් ඒ ගුණයන් නැහැ.
මෙන්න මේ ගති ලක්ෂණ 14ක් හම්බෙනවා. අනේ 14 විශේෂම ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ ලක්ෂණය? දවන තවන ගති ලක්ෂණ. දවන තවන ගති ලක්ෂණය මෙන්න මේ චෛතසික 14 තියෙනවා. එහෙනම් හරි විශේෂයි. ඒ 14 විතරයි මේ දවන තවන ගති ලක්ෂණය තියෙන්නේ. එතකොට තවත් 25ක් තියෙනවා. මෙන්න මේ 25 තුල තියෙනවා පිනවන සෞම්‍ය ගති ලක්ෂණ. එතකොට මේ 25 තියෙනවා මෙන්න මේ කොළපාටින් සතහන් කරන 25 තියෙනවා පිනවන සෞම්‍ය ගති ලක්ෂණ. මෙන්න මේ රතුපාටින් පෙන්වන ඒ ගති ලක්ෂණවල තියෙන්නේ දවන තවන ගති ලක්ෂණ. තවත් ගති ලක්ෂණ 13ක් තියෙනවා. ඒ 13 නිතරම එයා සමග එක්වන චෛතසිකවල ගුණය එයා ගන්නවා. මෙන්න මේ දවන තවන ගුණය සමග මේ 13 එක්ුණොත් මේ 13 දවන තවන ගුණය ගන්න. මෙන්න මේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණ සමග මෙම 13 එක්ුණොත් පිනවන සෞම්‍ය ගති ලක්ෂණය මෙම 13 ගන්න. අන්න ඒ ආකාරයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චෛතසික වර්ග තුනට සම්මුති නාමයක් භාවිතා කරනවා. මෙන්න මේ දවන තවන ගුණය සහිත මේ චෛතසික 14ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් යොදනවා අකුසල් චෛතසික කියලා. අකුසල් චෛතසික මෙන්න මේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණිය සහිත මේ චෛතසික 25ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝබන චෛතසික කියලා. සෝබන චෛතසික කියලා. එතකොට මෙන්න මේ චෛතසික 13ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්‍යගේ ගුණ අරගෙන එම ධර්මතාවයේ ගුණ වෙනස් වෙන නිසා. ඒ කියන්නේ දවන තවන ගුණියත් එක්ක එකතු වුණොත් එයා දවන තවන ගුණිය ගන්නවා. සෞම්‍ය පිනවන ලක්ෂණත් එක්ක එකතු වුණොත් එයා සෞම්‍ය පිනවන ලක්ෂණය ගන්නවා. ඒ කියන්නේ නිතරම එකතු වෙන ධර්මතාවයේ ගුණ 90 සමාන වන නිසා මෙම 13ට දේශනා කරනවා අන්‍ය සමාන චෛතසික කියලා. එනම් මේ 90 චෛතසික වර්ග 3යි. මොනවද ඒ චෛතසික වර්ග 3? අන්‍ය සමාන 13යි, අකුසල චෛතසික 14යි, සෝබන චෛතසික 25ක් විදිහට. නිතරම සිහිපත් කරගන්න ඕනි මෙන්න මේ දවන තවන ගති ලක්ෂණිය සහිත අකුසල චිත්තාංගත් සෞම්‍ය පිනවන මේ සෝබන චෛතසිකත් කවදාවත් එකම සිතක පිහිටන්නේ නැහැ. මෙන්න මේ ධර්ම 14ත් මේ ධර්ම 25ත් එකින් එකට ගති ලක්ෂණ විදියට විරුද්ධයි. එකම සිතක පිහිටන්නේ නැහැ. එහෙනම් සිත සමග කොහොමද ධර්මතා පිහිටන්නේ? සිත අකුසල් ධර්ම චෛතසික සමග උපදිනවනම් ඒ අකුසල් චෛතසික සමග අන්‍ය සමානත් චිත්තයක් පිහිටනවා. සිත සෝබන රාශිය සමග නැත්නම් සෝබන චෛතසික සමග පිහිටන විට සුදුසු පරිදි ඒ සෝබන රාශියේ චෛතසිකත් මේ අන්‍ය සමාන චෛතසිකත් විතරයි පිහිටන්නේ. ඒක සිහිපත් කරගන්නට ඕනේ. එනම් කවදාවත් එකම සිතක අකුසල චිත්තාංගත් මේ කුසල චිත්තාංගේවත් සෝබන චෛතසිකත් එකට පිහිටන්නේ නැහැ. මොකද මේවා එකිනෙකට විරුද්ධ ගති ලක්ෂණ සහිත නිසා. එහෙනම් මෙන්න මේ කුසල චිත්තාංග නැත්තං
දවන තවන ගතිය සහිත චිත්තාංග සිත සමඟ නැග ආවට පස්සේ සිතත් මොකද්ද වෙන්නේ? අන්න ඒ දවන තවන ගුණය ගන්නවා. සිතත් ඒ දවන තවන ගුණය ගන්න. එහෙනම් අන්න ඒ සිතට කියනවා අකුසල් සිතක් කියලා. ඒ සිතට කියනවා අකුසල් සිතක් කියලා. සිත මෙන්න මේ කුසල පක්ෂයේ නැත්තම් මේ සෝබන පක්ෂයේ චිත්තාංගත් එක්ක නැගහවාම ඒ සිතත් සෞම්‍ය පිනවන ගති ලක්ෂණිය ගන්නවා. අන්න ඒ වෙලාවට ඒ සිතට කියනවා කුසල් සිතක් කියලා. එහෙනම් සිත නිතරම අව්‍යාකෘත මට්ටමේ තියෙන ධර්මතා ස්වභාවය. එයා දවන තවන ස්වභාවය ගන්නේ එයා සමග නැග එන අකුසල ගති ලක්ෂණ නිසා. අකුසල් චෛතසිකවල ඒ දවන තවන ගති ලක්ෂණ නිසා තමයි මෙන්න මේ සිත අකුසල් වෙන්නේ. කුසල් වෙන්නේ කොහොමද? එම සිත සමග නැග එන මෙන්න මේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණය නිසා. එහෙනම් සිත කියන ධර්මතාවය උපතින් ප්‍රභාස්වරයි. සිත අකුසල් වෙන්නේ කොහොමද? ඒ සිත සමග ඉපදෙන අකුසල් ධර්මතා නිසා සිත අකුසල් වෙන්නේ. සිත කුසල් වෙන්නේ කොහොමද? සිත සමග උපදින කුසල චෛතසික නැත්නම් කුසල ධර්මතා නිසා සිත කුසල් බවට පත් වෙනවා. එහෙනම් මෙහිදී මතක තියාගන්න ඕනි, අකුසල් සිතක් පහළ වුණාම ඒ සිතේ ගතිය තමයි දවන තවන ගතිය විජානනය වෙන්නේ. දවන තවන ගතිය ඇති වෙනවා. ඒ සිත දැවීම් තැවීම් ස්වභාවය ඇති වෙනවා. කවුද මේ ලක්ෂණය ගෙන එන්නේ? සිත සමග මිශ්‍රවන අන්‍ය අකුසල් ධර්මතා නිසා. මෙන්න මේ අකුසල් 14 තියෙන ඒ දවන තවන ගතිය තමයි, ගතිය නිසයි මෙන්න මේ චිත්‍රය කිලිටි වෙන්නේ, නැත්තම් අකුසල් වෙන්නේ, නැත්තම් දවන තවන ගුණිය ගන්නෙ. ඒ වගේමයි සිත සෞම්‍ය පිනවන ගුණිය ගන්නේ සිත සමග උපදින මෙන්න මේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණ සහිත චිත්තාංග නිසා. එහෙනම් මෙහිදී සම්මා සම්බුදුන් වහන්සේට තේරෙනවා, අවබෝධ වෙනවා මේ කුසල් සිතක් පහළ වුණාට පස්සේ සිත සෞම්‍යයි පිනවන භාවයක් තියෙනවා. මොකක් නිසාද? ඒ සමග පහළ වෙන මිශ්‍ර ක්‍රියාවන්ගේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණය නිසා. සිත සමග අකුසල් නැත්තං දවන තවන ලක්ෂණ සහිත මිශ්‍ර ක්‍රියාවන් එක්ුණාම සිතත් ඒ දැවීම් තැවීම් ගුණය ගන්න. ඒ සිතට කියනවා අකුසල් සිතක් කියලා. එතකොට සම්මා සම්බුදුන් වහන්සේලා දේශනා කරන්නේ අකුසල් කරන්නට එපා, කුසල් කරන්න. ඇයි කුසල් කරන්න කියන්නේ? කුසල් කරනකොට ඒ චිත්තය, ඒ සිත සෞම්‍යයි පිනවන භාවයෙන් යුක්ත වෙනවා. අකුසල් කරන්න එපා කියනවා. ඇයි අකුසල් කරන්න එපා කියන්නේ? ඒ අකුසල් කරන විට ඒ චිත්තය දැවීම් තැවීම් ගති ලක්ෂණයෙන් යුක්ත වෙනවා. ඒක නිසා අකුසල් කරන්න එපා කියනවා. එහෙනම් මේ කුසල් අකුසල් කියන ධර්මතා ස්වභාවය තියෙන්නේ මේ සිත සමග නැග එන ගති ලක්ෂණයන්. ඒකයි අපි මෙහිදී විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ. එහෙනම් සිත කියන ධර්මතාවය කොහොමද හටගන්නේ? සමහර විට දැවීම් තැවීම් ගුණ්‍ය සහිත චෛතසික සමග මේ අන්‍ය සමාන චෛතසික වලින් ඊපියකුත් සිතත් එකතු වෙලා චිත්ත චෛතසික පින්ඩයක් හටගන්නවා. අන්න ඒ වගේ සිත්වලට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා අකුසල් සිත්. ඒවා අකුසල් සිත්. ඒ අකුසල් සිත් පහළ වුණාම සිතත් ඒ චෛතසිකත් දැවීම් තැවීම් ගුණයෙන් යුක්තයි. ඒක හරි අමාරු දෙයක්.
ඒක සිතට තේරෙනවා. විජානනීය දැන ගැනීම සිතට තේරෙනවා. ඒක හරි අපහසුයි. ඒ දැවීම් තැවීම් ගුණය තියෙනකොට අපිට විජානනය වෙනවා අපහසු ගුණය. ඒක නිසා කරන්න එපා කියලා. එකයි බුද්ධ දේශනාව. සිත සමග මෙම සෞම්‍ය පිනවන ගති ලක්ෂණ එකතු වුණාට පස්සේ ඒ සිතේ දැනෙනවා බොහොම සෞම්‍ය පිනවන ගති ලක්ෂණය. ඒක හරින් ඒ විචානනේ හරින්ම මිහිරි. ඒක නිසා කියන කුසල් කරන්න කියලා. කුසල් කරන්න කියලා. එහෙනම් මෙතෙන්දී කුසල් සිතක් අකුසල් සිතක් කියන්නේ මේ චිත්තාංග විසින් ඇති කරවන එක්තරා විශේෂ ගති ලක්ෂණ. විතක සිත අකුසල චිත්තාංග සමග උපදිනවා, විතක සිත කුසල චිත්තාංග සමග උපදිනවා. අනිවාර්යයෙන්ම සිතත් සමග මේ අන්‍ය සමාන ධර්මතා වලින් කිහිපයක් උපදිනවාමයි. එතකොට ඉදිරියේදී අපි කතා කරනවා සිත සමග මෙන්න මේ සිත 89ක් වූ චිත්තනානාත්‍යයකට පත් වෙන්නේ මෙන්න මේ සිත සමග පහළ වෙන ඒ චෛතසික ධර්ම නිසා. සිත 89ක් කියලා බෙදා දක්වන්නේ සිත සමග විවිධ ආකාරයෙන් මෙන්න මේ චිත්ත චෛතසික ධර්මයෝ පහළ වෙන නිසා. සුදුසු පරිදි ඒ සිත සමග ඒ චිත්ත චෛතසික ධර්මතා එකතු වෙලයි ඒ චිත්තෝපාදයක් කියන ධර්මතාවය හටගන්නේ. එහෙනම් මෙහිදී සිහිපත් කරගන්නට ඕනි සිත කියන ධර්මතාවයේ උපතින් ප්‍රභාෂ්වරයි, පිරිසිදුයි. එයා කිලිටි වෙන්නේ ඒ සමග උපදින අකුසල් ධර්මතා නිසා. එයා සෞම්‍ය පිනවන ගති ලක්ෂණ ඇතිවන්නේ ඒ සමග උපදින චෛතසික ධර්මතා නිසා. මෙන්න මේ ධර්ම ස්වභාවය ගති ලක්ෂණයක් විදියට අවබෝධ කර ගැනීම අතිශය වටිනවා. මෙහිදී අපි සිහිපත් කර ගන්නට ඕනි සිත අකුසල් චිත්තාංග සමග නැග එන විට කවදාවත් ඒ සිතේ කුසල චිත්තාංග පිහිටන්නේ නැහැ. සිත කුසල චිත්තාංග සමග පිහිටන විට කවදාවත් ඒ සිතේ අකුසල ධර්මතා පිහිටන්නේ නැහැ. නැත්තම් අකුසල චෛතසික ධර්මතාත් කුසල චෛතසික ධර්මතාත් එකින් එකින් විරුද්ධ නිසා එක තැනක එක චිත්තෝපාදයක ඒ ධර්මතා දෙක කවදාවත් පිහිටන්නේ නැහැ. එක ගින්දරයි වතුරයි වගේ එක තැනක තියෙන විදියක් නැහැ. විරුද්ධ ගති ලක්ෂණ තියෙන නිසා. එහෙනම් මෙන්න මේ ආකාරයට චෛතසික වර්ග තුන් ආකාරයක් වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම චෛතසික 52 තුන් ආකාරයකට බෙදා දක්වනවා. 14 ආකාරයක අකුසල් චෛතසික තියෙනවා. ඒ අකුසල් චෛතසික වල ප්‍රධාන ගති ලක්ෂණයක් තියෙනවා දැවීම් තැවීම් ගුණ්‍ය සහිතයි. තවත් චෛතසික 25ක් තියෙනවා. එම චෛතසික 25 විශේෂ ලක්ෂණයක් තියෙනවා. පිනවන සෞම්‍ය ලක්ෂණයක් තියෙනවා. තවත් චෛතසික 13ක් තියෙනවා. ඒ 13 සිත සමග මිශ්‍රවන අන්‍ය චෛතසිකයන්ගේ ගුණය ලබන. සිත අකුසල් සමග මිශ්‍ර වුණොත් ඒ අන්‍ය සමාන චෛතසික අකුසල් ගුණය ගන්නවා. සිත කුසල පක්ෂය සමග නැත්තම් සෝබන චෛතසික සමග එක්ුණොත් මෙම අන්‍ය සමාන ධර්ම චෛතසික ඒ සෞම්‍ය පිනවන ලක්ෂණය ගන්නවා. ඒක නිසා මෙම 13ට කියන අන්‍ය සමාන චෛතසික කිය. එහෙනම් මෙන්න මේ ආකාරයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ චෛතසික 52 ආකාර තුනකට උවෙන් කරනු ලබනවා. අකුසල චෛතසික, කුසල චෛතසික, අන්‍ය සමාන චෛතසික කිය. අකුසල චෛතසික 14ක් තියෙනවා. ඒ 14ේම විශේෂ ගුණයක් තියෙනවා දැවීම් තැවීම් ගුණය. හැබැයි ඒක 14 වෙන්වෙන් වූ ගති ලක්ෂණ 14ක් තියෙනවා. ඒ 14ෙම තියෙනවා බොහෝ විට දැවීම් තැවීම් ගුණය. මෙතන සෝබන
චෛතසික 25යි. ඒ කියන්නේ එකිනෙකින් විනාශ වූ ගති ලක්ෂණ, ස්වභාව ලක්ෂණ 25ක් තිබුණට මේ 25ෙම තියෙනවා පොදු ගති ලක්ෂණයක්. මොකක්ද ඒ? සෞම්‍ය පිනවන ගති ලක්ෂණ. වෙන් වෙන්ව ගත්තොත් ගති ලක්ෂණ 25ක් තියෙනවා. පොදුවේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණය තියෙනවා. මෙතනත් එමයයි. වෙන් වෙන් වූ ගති ලක්ෂණ 13ක් තියෙනවා. ඒ 13 අන්‍යයන්ගේ ලක්ෂණ අනුව නිතරම සෞම්‍ය පිනවන ලක්ෂණය හෝ දවන තවන ගත ලක්ෂණය ලබා ගන්නවා. එහෙනම් මේ අනුව ඔය පින්වත් ඇත්තන්ට තේරෙන්නේ නැති කුසල් සිතක් සහ අකුසල් සිතක් කියන්නේ මොකක්ද කියලා. කුසල් සිතක් කියන්නේ සෞම්‍ය පිනවන ගති ලක්ෂණය සහිත, ස්වභාව ලක්ෂණය සහිත චිත්තෝපපාදයක්. අකුසල් සිතක් කියන්නේ දැවීම් පැවීම් සහිත චිත්තෝපපාදයක්. ඒ කියන්නේ කුසල් සිතක් පහළ වෙනකොට එතන දැනෙන්නේ සෞම්‍ය පිනවන ලක්ෂණයක්. ඒක හොඳයි. ඒක නිසා සම්මා සම්බුදුන් වහන්සේ කියනවා මේ කුසල් කරන්න කියලා. ඒ වගේම අකුසල් සිතක් කියන්නේ දැවීම් පැවීම් ගුණය මතු කරවන, විජානනීය වන චිත්තචෛතසික චිත්තෝපපාදය. දැවීම් පැවීම් ගුණය ලබා දෙන චිත්තෝපපාදය. ඒක විජානනේ හරි අමාරු අපහසු. ඒක නිසා සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා අකුසල් කරන්න එපා, කුසල් කරන්න. ඇයි එපා කියන්නේ? දවන තවන ගුණය නිසා. ඇයි කරන්න කියන්නේ? සෞම්‍ය පිනවන ස්වභාවය නිසා. ඒකයි මෙහිදී ගත ලක්ෂණ විදිහට මේ කුසල් සහ අකුසල් පිළිබඳ ඒ ස්වභාවය අපි අවබෝධ කරගන්නට ඕනේ. එහෙනම් මෙහිදී තේරුම් ගන්නට ඕනේ උපතින් සිත ප්‍රභාෂුරයි. සිත අකුසල් වෙන්නේ ඒ සමග නැග එන කිලිති වූ ලක්ෂණ සහිත, දැවීම් පැවීම් කුණිය සහිත අකුසල චෛතසික නිසා. සිත පිනවන සෞම්‍ය ගුණය ඇති වෙන්නේ ඒ සමග නැග එන සෝබන චෛතසික නිසා. මෙන්න මේකයි ඔයත් දැනගන්න ඕනේ. මේ වෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මයෙන් අපි චෛතසික කියන ධර්මතා බෙදෙන ආකාරය ඔය පින්වත් ඇත්තන්ට පැහැදිලි කර දුන්නා. ඒ අනුව මේ චෛතසික 52 ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්වුවා. අන්‍ය සමාන රාශියෝ හේවත් අන්‍ය සමාන චෛතසික, අකුසල රාශි හේවත් අකුසල චෛතසික, සෝබන රාශියෝ හේවත් කුසල් චෛතසික කියලා ආකාර තුනකට මෙම චෛතසික 52 බෙදා දැක්වුවා. ඊට පසුව අපි තවදුරටත් මෙම චෛතසික බෙදා දක්වනවා. විශේෂයෙන්ම මෙම අන්‍ය සමාන කින චෛතසික නැවතත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදා දක්වනවා. එම චෛතසික 13න් 7ක් සර්වචිත සාධාරණ ලෙසත්, 6ක් ප්‍රකීර්ණ චෛතසික ලෙසත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා. ඒ කියන්නේ මේ චෛතසික 52න් ඒ අන්‍ය සමාන රාශියේ තිබෙන චෛතසික 7ක් ඒකාන්තයෙන්ම සෑම සිතක් එක්කම නැගෙනවා. ඒ කියන්නේ ප්‍රකාලයේ යම් තැනක සිතක් නැග ආවොත්, චිත්තයක් නැග ආවොත් මෙන්න මේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7 තියෙනවාමයි. ඒක චිත්ත නියාමයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. එන සිතත් එක්ක මේ චෛතසික 7 නැගෙනවාමයි. ප්‍රකීර්ණක කීවේ කුසල් අකුසල් ක්‍රියා විපාක ආදී බෙහෙදයක් නැතුව සියලුම සිත්වල මෙම චෛතසික පැතිරෙනවා. සමහර සිත්වල තියෙන්නටත් පුළුවන්, සමහර සිත්වල නැති වෙන්නටත් පුළුවන්. ඒක නිසා එම චෛතසිකයන්ට
නමත් යදුවා ප්‍රකීර්ණක කියලා. මෙන්න මේ ආකාරයෙන් අපි තවදුරටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෙදා වෙන් කරන ලද චෛතසික පිළිබඳ අධ්‍යයනය කරමු. විශේෂයෙන්ම මෙහිදී සිහිපත් කරගන්නට ඕනි මූලික ධර්මතා ස්වභාවය නැත්නම් ගති ලක්ෂණ ස්වභාවය අවබෝධ කරගත්තට පස්සේ තමාගේ චින්තාමය ශක්තිය ඇති කරගන්නට ඕනි. අනිත් චෛතසිකත් මෙහිමයි ආදී විදිහට. සමහර විට අපි චෛතසික 52ම මෙහිදී ඉදිරියේදී විස්තර කරන්නට උත්සාහ ගන්නේ නැහැ. ප්‍රධාන චෛතසික කීපයක් විතරයි උත්සාහ ගන්නේ. ප්‍රඥාවෙන් තේරුම් ගන්නට ඕනි මේවා ගති ලක්ෂණ බව. ඒ චෛතසිකයන්ට ඒ ගති ලක්ෂණ තියෙනවා. යා ඉපදෙනකොට යාට කල යුතු කෘත්‍යයක් කාරණයක් තියෙනවා. ඒ අනුව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කෘත්‍යයට ඒ ගති ලක්ෂණයට ගැලපෙන්න සුදුසු ප්‍රඥප්ති වචනයකින් මෙම චෛතසික 52 නම් කරනු ලබනවා. එහෙනම් පින්වත් ඇත්තන්ට අපි ඉදිරියේදී පෙන්වා දෙනවා මෙම චෛතසික 52 කෘත්‍ය අනුව මේවට භාවිතා කළ නම්. නමන මේ වැදගත් වෙන්නේ මේ තියෙන ගති ලක්ෂණේ නැත්නම් සිතත් එක්ක නැගෙනකොට කරන කෘත්‍යයයි වැදගත් වෙන්නේ. ඒකයි හොඳින් සිහිපත් කරගන්නට ඕනි. අපි මේ අවස්ථාවේදී පින්වත් ඇත්තන් සමග මේ බෙදන ලද චෛතසික සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරනු ලබනවා. මේ වෙනකොට අපි ඉගෙන ගත්ත අන්‍ය සමාන රාශිය ආකාර දෙකකින් යුක්ත වන බව. ආකාර දෙක නම් සර්වචිත සාධාරණ චෛතසික සතත් ප්‍රකීර්ණක හයත් කිය. මෙහිදී මුලින්ම අපි ඔය ඇත්තන්ට පහදලා දෙනවා සර්වචිත සාධාරණ චෛතසික සත පිළිබඳ. ඒක නම් වශයෙන් කිව්වොත් පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාවය, ජීවිතේන්ද්‍රිය, මානසිකාර්ය කියන සබ්බචිත්ත සාධාරණ හතයි. මෙතන තියෙන්නේ එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ හත. මේ ගති ලක්ෂණ හත සිතත් එක්ක නැගෙනවාමයි. තුන් කාලයේම සිතක් පහළ වුණා නම් යම් සත්වයකට මෙන්න මේ මිශ්‍ර ක්‍රියා හත, මෙන්න මේ ගති ලක්ෂණ හත සිත සමග නැගෙනවාමයි. සිත සමග පෙරපසු නොවි මේ ගති ලක්ෂණ හත නැගෙනවාමයි. මීට අමතරව වෙනත් චෛතසික තියෙන්නට පුළුවන්. හැබැයි ඒකාන්තයෙන්ම මේ සර්වචිත්ත සාධාරණ හත පිහිටනවාමයි. ඒකයි මෙම චෛතසික හතට සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා දේශනා කළේ. මෙතන කියනවා සෑම සිතක්ම ඇතිවීමට මේ චෛතසික සත ඌමනාය. කුසල අකුසල ආදී වශයෙන් විශේෂයක් නොමැතිව සියලුම සිත්වල යෙදෙන බැවින් චෛතසික සතට සර්වචිත්ත සාධාරණයයි කියනු ලැබේ. එතකොට මේ සතහන පෙන්වන්නේ අභිධර්ම මාර්ගයේ පොත ඇසුරු කරගෙන පිටු අංක 74 අභිධර්ම මාර්ගය. ඒ පිටු ඇසුරු කරගෙන තමයි මේ ධර්ම විග්‍රහය තියෙන්නේ. එහෙනම් සර්වචිත සාධාරණ චෛතසික හත මේ වෙනකොට නම් වශයෙන් ඕගොල්ලෝ දන්නවා. අපි මෙහි ගති ලක්ෂණී නැත්නම් මේක සිතත් එක්ක නැගෙන විට කරන කෘත්‍ය ඉදිරියේදී වෙන වෙනමම සාකච්ඡා කරමු. සර්වචිත සාධාරණ හත මොනවද? පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාර්ය යන සර්වචිත සාධාරණ හත. ඊට පස්සේ අපි බලමු ප්‍රකීර්ණක චෛතසික 6 මොනවද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් මෙන්න මේ ගති ලක්ෂණ වලට මෙම සිත සමග නැගෙන ක්‍රියාවන්ට, මිශ්‍ර ක්‍රියාවන්ට නම් 6ක් දෙනවා. විතක්කය, විචාරය, ආදිමෝක්කේ, වීරිය, ප්‍රීතිය, ඡන්දකය. මෙතන එකිනෙකින් වෙනස් වූ ගති ලක්ෂණ 6ක් තියෙනවා. කුසල් අකුසල් බෙහෙදයක් නැතුව
හැබැයි සමහර විට සමහර සිත්වල පහළ වෙන්නත් පුළුවන්, සමහර සිත්වල පහළ නොවෙන්නත්. ඒ කියන්නේ විතක්කයේ කියන ධර්මතාවයේ සිත් 89ම යෙදෙන්නේ නැහැ. බෙහෙතයක් නැතුව කුසල් අකුසල් ක්‍රියා සහ විපාක සිත්ති මේ ධර්මතාවයේ යෙදෙන්නේ. සියලුම සිත් යෙදෙන්නේ නැහැ. සියලුම සිත් මේ විතක්කේ නැමත ධර්මතාවයේ යෙදුනා නම් විතක්කයත් සරචිත සාධාරණයක් වෙනවා. ඒකයි තේරුම් ගන්නට ඕන. එහෙනම් ਵਿਚාරයත් සියලුම සිත්වල යෙදෙන්නේ නැහැ. බෙහෙතයක් නැතුව කුසල් අකුසල් ක්‍රියා විපාක ආදීදී 15වීම සිත්. අපි ඉදිරියේදී වෙන වෙනමම මේ චෛතසික ගැන සිත සමග නැගෙන ඒ ක්‍රියාව නැත්නම් කෘත්‍ය පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි. ඊට පස්සේ අපි බලමු අකුසල චෛතසික 14 මොනවද කියලා. සිහිපත් කරගන්නට ඕනි මෙහි තියෙනවා විශේෂ මෙම අකුසල චෛතසික 14ම තියෙනවා විශේෂගත ලක්ෂණයක්. මේ වෙනකොට අපි ඉගෙන ගත්තා. මොකක්ද ඒගත් ලක්ෂණය? සිහිපත් කළොත් මෙන්න මේ චෛතසික 14ට පොදුවේ තියෙනවා දැවීම් තැවීම් ගුණ. දැවීම් තැවීම් ගුණය. සිතත් සමග අකුසල චෛතසික හටගත්තොත් සිත සමග මේ අකුසල චෛතසික 14ම හටගන්නේ නැහැ. සිත සමග හටගන්නේ මේන් එක්වරකට සුදුසු පරිදි කීපයක් පමණ. අන්න එතකොට ඒ සිත මෙන්න මේ අකුසල චෛතසිකවල ගුණය ගති ලක්ෂණය ගන්නවා. එතකොට සිතක් මොකක් වෙනවද? දැවි තැවීම් ගුණය සහිත වෙනවා. ඒකයි මෙහිදී අවබෝධ කරගන්නට ඕනේ. අකුසල චෛතසික 14යි මොනවද? මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්දච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චිරිය, කුක්කුච්චය, තීනය, මිත්‍ය, විචිකිච්ඡා. එහෙනම් අපි දන්නවා මේ වෙනකොට ඕන දැන් අපිට අර සම්මුති දහම් වල අර්ථකතන සිහිපත් වෙනවා. බලන්න ලෝභය, දේශය, මෝහය කියන්නේ මොනවද? අකුසල චෛතසික. ඒවා සිතක් සමග නැගවවම සිත දැවීම් තැවීම් ගුණයෙන් යුක්ත වෙනවා. සම්මා සම්බුදුජනසී දේශනා කරනවා ලෝභ, ද්වේෂ, මෝහ ආදී සිත පහල කරගන්න එපා. මේවා අකුසල සිත්. අන්න ඊට අමතරව අන්‍ය වූ සියලුම අකුසල චෛතසික ටිකත් මෙතන අන්තර්ගත වෙනවා. එහෙනම් මෙන්න මේ 14 හොඳින් මතක තියාගත යුතු වෙනවා. විශේෂයෙන්ම මේ 14 හොඳින් මතක තියාගත වෙනවා. ඒ වගේමයි ප්‍රකීර්ණක 6ත්, සරචිත සාධාරණ 7ත් හොඳින් සිහිපත් කරගෙන මතක තියාගත යුතු වෙනවා. එහෙනම් අකුසල චෛතසික 14 පිළිබඳ නම් විදිහට අපි කතා කළා. ඉදිරියේදී අපි වයි ඒ පෞද්ගලික ගුණය, ස්වභාවය, ගති ලක්ෂණය, සිත සමග පහළ වන විට කරන කෘත්‍ය සාකච්ඡා කරමු. දැන් අපි සොයා බලමු සෝබන රාශියේ චෛතසික මොනවද කියලා. මෙහිදී සම්මා සම්බුදුජනන් වහන්සේට නුවණට වැටහෙනවා මෙම සෝබන චෛතසිකයන් අතුරින් 19ක්ම සෑම කුසල් සිතක් එක්කම පහළ වෙනවා කියලා. ඒ කියන්නේ කුසල් සිතක් කියන ධර්මතාවයක් තුන් කාලෙම පහළ වුණොත් ඒකාන්තයෙන්ම මෙන්න මේ සෝබන සාධාරණ චෛතසික 19 ඒ කුසල් සිතේ තියෙනවා. ඒක නිසා අර සෝබන රාශියෙන් සෝබන රාශිය කියන චෛතසික ධර්ම 25න් 19ක් වින් කරගෙන උන්වහන්සේ එම 19ට දේශනා කරන සෝපන සාධාන චෛතසික කියලා. එතකොට එතන 19ක් තියෙනවා. මොනවද එහෙනම් මෙම සෑම කුසල් සිතක් සමගම නැග එන චෛතසික? මේවා එතකොට කුසල් චෛතසික. සද්ධා, සති, හිරි, ඔතප්ප, අලෝභ, අදෝස, තත්‍රමඤ්ඤන්දතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායක් යුක්තතා, චිත්තක් යුක්තතා කියලා ධර්මතා 19ක් සෝපන සාධාරණ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා. මොනවද මේවා? මේවා සිත සමග නැගෙන ගති ලක්ෂණ.
හැබැයි මේ කුසල පක්ෂයේ ධර්ම. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන අපි මෙම දහම් කරුණු මෙතන සියුම් ආකාරයට විස්තර කරන්නට යන්නේ නැහැ. ඉදිරියේදී කතා වෙනවා. මොකද මේවා සමහර අවස්ථාවලදී අව්‍යකෘත මට්ටමකට එනවා. කුසලුත් නෙමෙයි අකුසලුත් මේ මට්ටමකට එනවා. නමුත් ඒ ගැඹුරු දහම් කරුණු මෙතනදී භාවිතා කරන්නේ නැහැ. අපි ඉදිරියේදී ක්‍රමානුකූලව සියුම් මෙතනට යමු. එනං සෝබන සාධාරණ 19 මෙන්න මේ ආකාරයෙන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සියලුම අකුසල් සිත්වල පහළ නොවෙන සමහර විට පහළ වෙන චෛතසික ධර්ම 6ක් පිළිබඳව. එතකොට මෙතන කියන අසාධාරණ සෝබන චෛතසික 6. එතකොට සාධාරණ සෝබන චෛතසික කියලා 19ක් ඉගෙන ගත්තා. අසාධාරණ සෝබන චෛතසික කියලා 6ක් ඉගෙන ගන්නවා. එතකොට එතන 19යි මෙතන 6යි ඔක්කොම සෝබන චෛතසික 25යි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මේ චෛතසිකයෝ විරති නම් වෙති. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ ලෝක ධාතුවේ පරමාර්ථ විදියට කතා කරන්නට පුළුවන් වෙන වෙනම ගති ලක්ෂණයෝ සිහිපත් කරගන්න ඕනේ එක. ඊට පස්සේ කරුණා මුදිතා යන මේ චෛතසික දෙක අප්‍රමාණ්‍ය නම්. කරුණා මුදිතා යන මෙම චෛතසික දෙක අප්‍රමාණ්‍ය නම්. මේ වෙනකොට සෝබන චෛතසික මේ වෙනුවට 24ක් ඉගෙනගෙන තියෙනවා. තව චෛතසිකයක් තියෙනවා ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය නැත්නම් එකට කියනවා අමෝහය. විද්‍යාව කියලත් ඒ චෛතසිකයට කියනවා. මෙන්න මේ ආකාරයට සෝබන සාධාරණ චෛතසික 19ක් විරති 3ක් අප්‍රමාණ්‍ය 2ක් ප්‍රඥා චෛතසිකයක් විදිහට මෙම සෝබන චෛතසික බෙදා දක්වනවා. මේ වන විට අපි චෛතසික 52ටම යොදාගත් ප්‍රඥප්ති නාමය පමණක් අසාගත්ත. ඉදිරියේදී වෙන වෙනමම සුදුසු පරිදි අවශ්‍ය චිත්තාංග වල ගති ලක්ෂණ අපි ඉදිරියේදී ගණන් ගන්නවා. එහෙනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාව අනුව චෛතසික 52 පිළිබඳ යම් අවබෝධයක් අප මේ වෙනකොට ලබාගෙන තියෙනවා. චිත්ත චෛතසික ගති ලක්ෂණ පර්යේෂණය කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ උත්තරීතර පර්යේෂණයෙන් පසුව සම්මුති ලෝකයේ පනවාගත් පිම්පව් හොඳ නරක යහපත අයහපත යන ප්‍රඥප්ති අර්ථකතන උදෙසා පරමාර්ථ ආකාරයෙන් තුන් කාලයේම නොවෙනස් වන අර්ථකථනයක් ලබා දෙනවා. මේ අනුව පිං හොඳ යහපත කුසල් කියන්නේ සිත සමග උපදින සෝබන රාශියේ චෛතසික ධර්මතා ගති ලක්ෂණ ස්වභාවයක් බවත් සිතද ඒ සමග ඒ ගති ලක්ෂණ වලට හැරි ඉපිද කුසල් නැමැති ගති ලක්ෂණ ඇතිවන බවත් පර්යේෂණී ප්‍රතිඵලයක් විදියට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. ඔන්න මේ අනුව අපට තේරෙනවා දැන් කුසල් සිතක් කියන්නේ මොකක්ද කියලා. ඒ වගේමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙහිදී විශේෂම දෙයක් අවබෝධ වෙනවා. මේ වර්තමාන සිතක වර්තමාන අවස්ථාවක මෙම කුසල් සිත හටගන්නේක ඇත්ත. මේ කුසල් සිත පිරුණොත් බීම හටගෙන ඉතිරි නැතුවම නිරුද්ධ වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට නූණට පේනවා මෙම කුසල් සිත නැමති මේ චිත්තෝපාදය පිරුණොත් බීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙන බව පේනවා. එහිදී තව විශේෂ කරුණක් පේනවා. සිත කුසල් සිත නිරුද්ධ වෙලා ගියත් මේකේ යම් කිසි ශේෂ කොටසක් ඉතිරි වෙන වග උන්වහන්සේට බුදු නුනට දැනෙනවා. අන්නේ ශේෂ කොටස නිසා අනාගතයේදී එම ශේෂ කොටස මගින් චිත්ත චෛතසික පින්ඩයක් සෑදීමේ ශක්තිය එම ශේෂ කොටසට පවතින බව සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදු නුනට පේනවා.
කුසල් සිතක් පහළ වෙලා මෙන්න මේ ඉතිරි වෙන ශේෂ කොටසට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය කියලා. කුසල් සිතක් පහළ වෙලා ඉතිරි වෙන ශේෂ කොටස නිසා මේකට කියනවා කුසල කර්ම කියලා. උන්වහන්සේට පේනවා මෙන්න මේ කුසල කර්මය හේතු කරගෙන අනාගතයේදී චිත්තචෛතසික පින්ඩයක් එවත් විපාක චිත්තයක් පහළ වෙනවා කියලා. එහෙනම් මෙතෙන්දී තවත් සිතක් පහළ වෙනවා. මොකක්ද ඒ? විපාක චිත්තය. විපාක චිත්තය පෙර කරන ලද සිතක් හා සම්බන්ධයි. කුසල් සිතක් පහළ වුණාට පස්සේ ඒකේ ඉතිරි වෙන කර්ම ශක්තියෙන් අනාගතයේදී කුසල විපාකයක් ලබා දෙනවා. කුසල විපාකයක් කියන්නේ වෙන විශේෂ දෙයක් නෙවෙයි, විපාක චිත්ත චෛතසික පින්ඩයක්මයි. දැනට අපි හැම සීපත් කරගනිමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පව් නරක අයහපත අකුසල් කියන්නේ සිත සමග උපදින අකුසල රාශියේ චෛතසික ධර්මතාවල ගති ලක්ෂණ ස්වභාවයක් බවත්, සිතද ඒ සමග ඒ ගති ලක්ෂණ වලට හැරි ඉපිද අකුසල් නැමැති ගති ලක්ෂණ ඇතිවන බවත් පරේෂණී ප්‍රතිඵලයක් විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ මේ කතා කළේ අකුසල් සිතක් ගැන. එතකොට උන්වහන්සේට බුදුනුවන්ට පේනවා මෙන්න මේ අකුසල් සිත වර්තමානයේ පහළ වෙනවා, පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙනවා. හේතු නිරෝධ වෙනකොට මේ අකුසල් සිත නිරෝධයටපත් වෙනවා. හැබැයි විශේෂ සිදුවීමක් සිදු වෙනවා. මොකක්ද ඒ? අකුසල් සිත නිරෝධ වුණාට අකුසල් සිතින් යම් ශක්තියක් ඉතිරි වෙනවා. අන්නේ ශක්තියට කියනවා අකුසල කර්මය කියලා. ඒ අකුසල කර්මය හේතු කරගෙන අනාගතයේදී ඒ අකුසල කර්ම ප්‍රති අකුසල විපාක සිත ජනනය කරනවා. අකුසල විපාක සිත කියන්නේ අලුත් දෙයක් නෙවෙයි, අකුසල විපාක චිත්ත චෛතසික පින්න නිර්මාණය කරනවා. එහෙනම් මේ ආකාරයට සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදුනුවණට අවබෝධ වෙනවා කුසල් සිතක් කළාම යම්කිසි ශක්තියක් තැම්පත් වෙනවා. ඒකට කියනවා කුසල කර්මයක් කියලා. මෙන්න මේ කුසල කර්ම හේතු කරගෙන අනාගතයේදී සුදුසු පරිදි කුසල විපාක චිත්තචෛතසික පින්න ලබා දෙනවා. අකුසල කර්මයක් කරනකොට අකුසල සිතක් පහළ වුණාට පස්සේ ඒ සිත නිරුද්ධ වෙලා ගියත් ඉසිත ශක්තියක් ඉතුරු වෙනවා. ඒ ශක්තියට කියනවා අකුසල කර්මයක් කියලා. මෙන්න මේ අකුසල කර්මයේ හේතු කරගෙන ප්‍රති වෙලා අනාගතයේදී අකුසල විපාකයක් එවත් චිත්තචෛතසික පින්ඩයක් ලබා දෙනවා. එතකොට මෙන්න මේ වෙනකොට උන්වහන්සේට පේනවා චිත්තෝපපාද වර්ග තුනක්. මොකක්ද චිත්තෝපපාද වර්ග තුන? කුසල් චිත්තෝපපාද, කුසල් සිත්, අකුසල චිත්තෝපපාද, අකුසල සිත්, විපාක චිත්තෝපපාද, විපාක සිත්. මේ අයුරින් විශේෂයෙන්ම කුසල් අකුසල් සිත් අර්ථ වශයෙන් පහදා දීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරනු ලබනවා. තවදුරටත් චෛතසික 52 පර්යේෂණය කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පේනවා සමහර චිත්ත චෛතසික පින්ඩවලදී චෛතසික අව්‍යාකෘත හේවත් කුසල් අකුසල් නැති ස්වභාවයක් පෙන්වනවා. මේ අවස්ථාවේදී චෛතසිකවල ගති ලක්ෂණයක් වූ අව්‍යාකෘත භාවය ලබා සිතද අව්‍යාකෘත සිතක් හේවත් චිත්තයක් බවට පත්වෙනවා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදුනුවණින් පෙන්වනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී මේ චෛතසික කුසලුත් නෙමෙයි අකුසලුත් නෙමෙයි. ඒකමයි අව්‍යාකෘතයි කියන්නේ. දැන් කුසල් සිතකදී නම් ඒ සියලුම චිත්තාංග කුසල් ගති ලක්ෂණේ ගන්න. අකුසල් සිතකදී නම් ඒ සියලුම චිත්තාංග අකුසල් ගති ලක්ෂණේ ගන්න. ඒ වගේමයි සිතත් අකුසල් ගති ලක්ෂණේ ගන්නවා. සමහර චිත්තෝපපාද තියෙනවා. ඒ චිත්තෝපපාදවල පහළ වෙන චෛතසිකත් සිතත් කුසල් අකුසල් භවින් මිදිලා. ඒකට කියනවා අව්‍යාකෘත කියලා. ඒකයි මෙතනදී පෙන්වා දෙන්නේ. අන්‍ය සමාන චෛතසික සමහර විට අව්‍යාකෘත චෛතසික බවට පෙරලෙන්න පුළුවන්. සෝබන රාශියේ චෛතසිකත් සමහර විට අව්‍යාකෘත චෛතසික බවට හැරෙන්නට පුළුවන්. හැබැයි
අකුසල රාශියේ චෛතසික අව්‍යාකෘත චෛතසික බවට පත් වෙදී නෑ. يعني අකුසල චෛතසික කවදත් අකුසල් ස්වභාවයෙන්මයි යුක්ත වෙන්නේ. සෝබන රාශිය සමහර විට කුසල් පක්ෂයක් විදියට නැගෙන්නත් පුළුවන්, සමහර විට අව්‍යාකෘත මට්ටමින් නැගෙන්නේ. අන්‍ය සමාන ධාතුණත් එහෙමයි, සමහර විට කුසල් විදියට නැගෙන්නත් පුළුවන්, සමහර විට අකුසල් විදියට නැගෙන්නත් පුළුවන්, සමහර විට අව්‍යාකෘත විදියට නැගෙන්නත් පුළුවන්. ඒකයි මෙතනදී සිහිපත් කරගන්නට ඕනේ. අව්‍යාකෘත චිත්තයන් පිළිබඳ පර්යේෂණය කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙම අව්‍යාකෘත චිත්ත චෛතසිකයෝ පහළ වීමට යෙදෙන හේතුව අනුව කොටස් දෙකකට බෙදා දක්වනවා. කොටස් දෙකකට බෙදා දක්වනවා. සමහර අව්‍යාකෘත සිත් අතීතයේ කරන ලද කුසල් සිතක හෝ අකුසල් සිතක ප්‍රත්‍යයෙන් හේවත් හේතුන් උපදින බව අවබෝධ කරගන්න. මේ වෙනකොට දැන් අපි එක කතා කළා. ඒ සිත් උදෙසා විපාක යන සම්මුති නාමය ලබා දෙනවා. ආර්ය පරේෂණ අනුව අතීතයේ කරන ලද කුසල් අකුසල් ප්‍රත්‍යයෙන් ලැබෙන සිත් විපාක සිත් ආකාරයකට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කුසල් සිතක ප්‍රත්‍යයෙන් කුසල විපාක සිතක් ලැබෙන බවත්, අකුසල් සිතක ප්‍රත්‍යයෙන් අකුසල් විපාක සිතක් ලැබෙන බවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදු නුවණට අවබෝධ වෙනවා. සමහර අව්‍යාකෘත සිත් අතීතයේ කුසල් අකුසල් සිතක ප්‍රතිඵලයක් ද නොවන, අනාගතයට විපාකද සෑදීමට ශක්තියක් නැති සිත් ක්‍රියාසිත් ලෙස සම්මුති නාමයක් ලබා දෙනවා. සමහර අව්‍යාකෘත සිත් තියෙනවා අතීතයේ කුසල් අකුසල් නිසා හට ගන්න ප්‍රතිඵලයක්ද නෙවෙයි, අනාගතයට විපාකයක්ද සාදන්නේ නැහැ. මේ සිත පහළ වෙලා තමාගේ කෘත්‍ය කරලා නිරෝධයටපත් වෙනවා. මෙන්න මේ සිත් වලට කියනවා ක්‍රියාසිත් කියලා. සම්මුති නාමයක් ලබා දෙනවා ක්‍රියාසිත් කියලා. මෙන්න මේ ආකාරයට අව්‍යාකෘත සිත් දෙකකින් සමන්විත වන බව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපට පැහැදිලි වෙනවා. එකක් විපාක සිත්, අනෙක ක්‍රියා සිත්. මේ පර්යේෂණයෙන් පේනවා අපිට සිත් වර්ග හතරක් ලැබෙනවා. මොනවාද සිත් හතර? කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් හා ක්‍රියා සිත් ආකාරයට. දැන් අපි මෙම ගති ලක්ෂණ සිතේ තියාගෙන මේ සිත් හතර ආකාරය අර්ථ දක්වමු. පින්වත් ඇත්තුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාත දේශනා අනුව මේ වන විට අපි ඉගෙන ගත්තා චිත්ත චෛතසික පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත්තා. තාමත්ම ගැඹුරු අවබෝධයක් ගති ලක්ෂණ ආකාරයෙන් අපි මේ කතා කරගෙන යන මාතෘකාව තමයි චිත්ත චෛතසික ගති ලක්ෂණ පර්යේෂණ කියන මාතෘකාව යටතේ තමයි මේ කතා කරගෙන ආවේ. එහි ප්‍රතිඵලයක් විදිහට අපි සිත සහ චෛතසික පිළිබඳ යම් අවබෝධයක්. ඇත්තට මේ අවබෝධය ගැඹුරුයි. මොකද එක්තරා ගති ලක්ෂණ ස්වභාවයකට සිත වැසගත් නිසා ප්‍රඥා ආලෝකය පහළ වුණා. එක්තරා මට්ටමකට මේ ධර්මතාවල ගති ලක්ෂණ සම්බන්ධයි යම් ආකාරයකට. එතකොට මෙන්න මේ චිත්ත චෛතසික ගති ලක්ෂණ පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂ ධර්මතා හතරක් ඉදිරිපත් කරන, විශේෂ කරුණු හතරක් ඉදිරිපත් කරනවා. මොකක්ද? සිත් සතර ආකාරය. අපි ආර්ය පරිශ්‍රණේ ප්‍රතිඵල විදිහට අවබෝධ කරගන්නේ මෙන්න මේ ආකාරයේ සිත් හතරක් තියෙනවායි කියලා. මොන ආකාරයේද? මෙතන ඔයාලට පැහැදිලි වෙනවා මෙන්න මේ ආකාරයෙන්
ඒ සිත් හතර මෙතන තියෙනවා. අකුසල් සිත්, කුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත්. මෙන්න මේ සිත් වර්ග හතරේ අර්ථකථනය අපි දැන් ඉගෙන ගනිමු. එතකොට මෙතෙක් ඉගෙනගත් ඒ චිත්තචෛතසික ගති ලක්ෂණ පර්යේෂණයෙන් ප්‍රතිඵල විදිහටයි අපි මෙන්න මේ සිත් සතර ආකාරය ඉගෙන ගන්නේ. මේක එක්තරා මෙතෙක් වෙලා ඉගෙනගත් දහම් කරුණවල සංක්ෂිප්ත අවස්ථාවක්. හොඳයි, මොකක්ද අකුසල් සිතක් කියන්නේ? මෙන්න මේ විදිහට අකුසල් සිත කියන එක මෙතන විග්‍රහ වෙනවා. යමෙකුගේ సంతානිය ඇතුවහොත් ඉම මොහොතේ දැවීම් තැවීම් ගති ලක්ෂණ ඇති කරවන, අනාගතයේ එම සිතේ බලයෙන් අනිෂ්ඨාරම්මන අකුසල විපාක චිත්ත හරහා ජනනය කරවන සිත්. එතකොට මෙතෙක් වෙලා කතා කර ධර්ම කරුණු අනුව ඔය ඇත්ත දැනගන්නට ඕනි මේ දහම් ස්වභාවයේ අරුත. යමෙකුගේ సంతානිය ඇති වුහොත් එම මොහොතේ දැවීම් තැවීම් ලක්ෂණ ඇති කරවන, අනාගතයේ එම සිතේ බලයෙන් අනිෂ්ට ආරම්මන අකුසල විපාක චිත්ත හරහා ජනනය කරවන සිත් අකුසල් සිත් කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කුසල් සිත් කියන්නේ මොනවද කියලා, යමෙකුගේ సంతානිය ඇති වුහොත් එම මොහොතේ පිනවන සෞම්‍ය ගති ලක්ෂණ ඇති කරවන, අනාගතයේ එම සිතේ බලයෙන් ඉෂ්ට ආරම්මන කුසල විපාක චිත්ත හරහා ජනනය කරවන සිත් කුසල් සිත් කියලයි දේශනා කරන්නේ. යමෙකුගේ సంతානිය ඇති වුහොත් එම මොහොතේ පිනවන සෞම්‍ය ගති ලක්ෂණ ඇති කරවනවලු, අනාගතයේ එම සිතේ බලයෙන් ඉෂ්ට ආරම්මන කුසල විපාක චිත්ත හරහා ජනනය කරනවලු. ඒකයි මෙතනින් කියන්නේ. මේ වෙනකොට අපි දැනගත්තා මේ කුසල් සිතක් පහළ වුණාම ඒ අවස්ථාවේදී సంతානිය පිනවන සෞම්‍ය ලක්ෂණ තියෙනවා. හැබැයි ඒ සිත නිරුද්ධ වුණත් ඒ සිතේ ශක්තිය කොටසක් ඉතුරු වෙනවා කුසල කර්මයක් විදිහට. ඒ කුසල කර්මයේ බලයෙන් අනාගතයේදී කුසල විපාක සිත් ජනනය කරනවා. ඒකයි මෙතනින් අදහස් කරන්නේ. හොඳයි, ඊට පස්සේ බලමු විපාක සිත් කියන්නේ මොකක්ද? කුසල් අකුසල් කරන තැනත්තාගේ సంతානයේ ඒ කුසල් අකුසල් හේතු කරගෙන පහළ වන සිත්. ඒ කියන්නේ ඉහළ කුසල් අකුසල් දෙකේ මෙන්න මේ කුසල් අකුසල් සිත්වල විපාක වාරයයි මේ කතා කරන්නේ. ඒකයි කියන්නේ කුසල් අකුසල් කරන තැනත්තාගේ సంతානයේ ඒ කුසල් අකුසල් හේතු කරගෙන පහළ වන සිත් විපාක සිත්. එනම් සෑම විපාක සිතක්ම අතීතයේ කරන ලද කුසලයක් හෝ අකුසලයකට බැඳිලායි තියෙන්නේ. ඒකයි මෙතනින් අදහස් කරන්නේ. තව විශේෂ සිතක් තියෙනවා ක්‍රියාසිත කියලා. අපි බලමු ක්‍රියාසිත කියන්නේ විපාක උපදවන ස්වභාවයක් නැති යම්කිසි කර්මයක විපාකයක්ද නොවන සිත් ක්‍රියාසිත කියලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුනු ලබන්නේ. ඒ කියන්නේ සමහර සිත් උපදිනවා චිත්තසංතානයේ අතීතයේ කරන ලද කර්මයක ප්‍රතිඵලයකුත් නෙමෙයි. එම සිත පහළ වුණා කියලා අනාගතයට කර්මයක් ඇති කරන්නේත් නෑ. ඒ සිත පහළ වුණා නිරුද්ධ වෙනා කියා. නිකං පහළ වෙනවා නෙමෙයි, සිත පූර්ව සිතක ප්‍රත්‍යයෙන් තමයි පහළ වෙන්නේ. පහළ වෙලා ඒ සිතට අදාළ කෘත්‍ය කළා, සිත නිරෝධයටපත් වෙනවා. අතීතයෙන් ආවෙත් අතීතයේ සිත් සමග සම්බන්ධයකුත් නෑ. අනාගතයේ ඒ සිත සම්බන්ධයෙන් තවත් සිත් පහළ කරන්නේත් නෑ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නාථ දේශනාව අනුව
අපි මෙන්න මේ විදිහට සිත් සතරක් පිළිබඳ ඉගෙන ගන්නවා. ඒ පින්වත් ඇත්තන්ට තියෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ අර්ථකථන හතර හොඳින් අවබෝධ කරගන්න. මෙතෙක් කතා කරන ලද දහම් කරුණු අනුව මෙම අකුසල් සිත්, කුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් පිළිබඳ පූර්ණ අවබෝධය තුළින් අපට ඉදිරි පාඩම් ඉතාමත්ම පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒක නිසා මේ දෙවන DVD එක නැවත නැවතත් බලමින් කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. දැන් අපි උත්සාහ කරමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තුන් කල්හිම මේ සියලුම සත්වයන්ට පහළ වෙන්නේ සිත් 89යි කියලා. එනම් මේ සිත් 89 සකස් වෙලා තියෙන්නේ කුසල් සිත්වලිනුයි, අකුසල් සිත්වලිනුයි, විපාක සිත්වලිනුයි සහ ක්‍රියා සිත්වලිනුයි. ඒ කියන්නේ සිත් 89 අතරේ තියෙනවා කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත් සහ ක්‍රියා සිත් කියලා. එසේනම් දැන් අපි සංඛ්‍යාත්මක අගයන් තුලින් මේ ධර්මතාව අවබෝධ කරගනිමු. සංඛ්‍යාත්මක අගයන් මේ ලෝකෝත්තර අවබෝධය සඳහා වැදගත් නොවුනත් එක්තරා මට්ටමක ඒ සංඛ්‍යාත්මක අගයන් තුලින් අපට ධර්ම පිළිබඳ උත්තරීතර ප්‍රඥාවක් පහළ වෙනවා. එම නිසා සංඛ්‍යාත්මක අගයන් විදිහට සිත් ගණන් කිරීම වැදගත් වෙනවා. ඔය ඇත්තෝ උත්සාහ ගන්න ඒ සංඛ්‍යාත්මක අගයන් විදිහට සිත් මෙපමණ සංඛ්‍යාවක් තියෙනවා කියලා මතක තියාගන්න, සිහිපත් කරගන්න. අපි දැන් සිත් සතර ආකාරය සංඛ්‍යාත්මක විදිහට ඉගෙන ගනිමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව එකක් වූ සිත සිත සමග පහළ වෙන චිත්තාංග නානත්වය නිසා 89 ආකාරයකට බෙදෙන බව අපි මීට පෙර ඉගෙන ගත්තා. ආරම්මන විජානන ලක්ෂණයේ වශයෙන් ගත් කල්ලි චිත්තය කියන්නේ එකයි. නමුත් එකක් විදිහට සලකගෙන මේ අභිධර්මය කියන විෂය ඉගෙන ගැනීමට අපහසුයි. ඒක නිසා මේ සිත බෙදෙනවා. සිත සමග උපදින චිත්තාංග නානත්වය අනුව සිත 89 ආකාරයකට බෙදා දක්වුවා. දැන් අපි බලමු මෙනි මේ සිත් 89 ඇතුළේ තියෙන මේ සිත් සතර ආකාරයකට අයත් සංඛ්‍යාත්මක අගය. මේ සිත් 89 ඇතුළේ තියෙන අකුසල් සිත් කීයක් තියෙනවද? කුසල් සිත් කීයක් තියෙනවද? උපාක සිත් කීයක් තියෙනවද? ක්‍රියා සිත් කීයක් තියෙනවද කියලා අපි දැන් යම් සංඛ්‍යාත්මක විදියට ඉගෙන ගනිමු. සිත් 89න් අකුසල් සිත් 12ක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු නුණට අහු වෙනොත් තුන් කාලේම කාලාත්‍රේම සියලුම ලෝක ධාතුන් වල පහළ වෙන්නේ මෙන්න මේ අකුසල් 12යි. ආයින් මීට අමතරව කිසිම අකුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. අකුසල් සිත් 12යි. තුන් ලෝකේ ඕනෑම තැනක අකුසල් සිතක් පහළ වුණා නම් මෙන්න මේ අකුසල් 12 යටතේ ඇතුලේ ඒ සිත තියෙනවා. ඒ වගේම කුසල් සිත් 21යි. යම් ලෝක ධාතුන්හි කාලාත්‍රේම කුසල් සිතක් පහළ වුණා නම් මෙන්න මේ කුසල් සිත් 21 ඇතුළත එම සිත අයත් වෙනවා. ඒ කියන්නේ කුසල් සිත් තියෙන 21. ඒ වගේ කුසල් සිත් සහ අකුසල් සිත් නිසා හටගන්නා වූ විපාක සිත් තියෙනවා 36යි. සිත් 89 ඇතුළේ විපාක සිත් 36ක් තියෙනවා. ආ මේට අමතරව විපාක සිත් 15 වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තුන් කාලයේම ඕනෑම ලෝක ධාතුවක විපාක සිතක් පහළ වුණා නම් මෙන්න මේ සිත් 36 ඇතුලේ සිත තියෙනවා. ඒකයි මෙතනින් අදහස් කරන්නේ. ඒ වගේම මෙම සිත් 89 ඇතුලේ ක්‍රියා සිත් 20ක් තියෙනවා.
මේ ක්‍රියාසිත 20ට අමතරව තුන් කාලයේ කිසිම ලෝක ධාතුවක ක්‍රියාසිතක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අකුසල් සිත් 12යි කුසල් සිත් 21යි විපාක සිත් 36යි ක්‍රියාසිත 20යි. එතකොට මුළු ගණන මේ හතර ආකාරයකට කරාම 89යි. මෙන්න මේ අදහස පුළුල් විදිහට චින්තාමේ ඥානයෙන් හිතලා ගන්නා වූ අවබෝධය අතිශය අවශ්‍යයි ඉදිරි පාඩම් නිරවුල්ව කර ගැනීම සඳහා. හොඳට සිහිපත් කරගන්න, පළවෙනි සහ දෙවෙනි DVD දෙක, පරමාර්ථ ලෝකයේ 1 සහ පරමාර්ථ ලෝකයේ 2 කියන DVD දෙක හොඳින් අධ්‍යයනය කරන්න. මේක අධ්‍යයනය කරපු තරමට තමයි ඉදිරි DVD පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. මෙම DVD දෙක විශේෂයි. ඒ කියන්නේ බුදුදහම තුළ තියෙන ධර්මතා ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික කරුණු ටික තියෙන මේ පරමාර්ථ ලෝකයේ 1 සහ පරමාර්ථ ලෝකයේ 2 කියන DVD තුල. එතකොට මෙන්න මේ මූලික කරුණු අධ්‍යයනය කරගෙන තමයි මුළු බුදුදහමම සකස් වෙන්නේ. ඒකයි තියෙන විශේෂත්වය. බොහෝ අවස්ථාවලදී අපි මුළු බුදුදහමම ඉගෙන ගන්නට ගියත් මෙන්න මේ මූලික හරපද්ධතිය නැත්තම් අපට බුදුදහම ඉගෙන ගන්නට හරීම අපහසුයි. එතකොට අතිශය වටිනවා පරමාර්ථ ලෝකයේ 1 DVD එක සහ පරමාර්ථ ලෝකයේ 2 DVD එක නැවත නැවතත් බලමින්. සමහර විට 20 සැරයක්, 25 සැරයක්, 30 සැරයක්, 40 සැරයක්, 50 සැරයක් වෙන්නත් පුළුවන්. ඉතාමත් හොඳින් මේ CD DVD දෙක අධ්‍යයනය කරන්න. එතකොට සියලුම ධර්මතා බුදුදහම තුල තියෙන යම් ධර්මතාවයක් තියෙයිද මේ සියලුම ධර්ම කොටස් නුවණට හොඳින් අවබෝධ වෙනවා. ඒක ඒකාන්තයි. අපි මේක දහස් ගණන් මිනිස්සුට කියා දීලා අපට යම් අවබෝධයක් තිනවා. මේ ක්‍රමය ඒකාන්තයෙන්ම සත්‍ය අවබෝධය පිණිස උපනිශ්‍රු වෙනවා කියලා. ඒ හොඳයි. එහෙනම් සිත් සතර ආකාරය සංඛ්‍යාත්මකව අප දැන් ඉගෙන ගත්තා. මෙන්න මේ සංඛ්‍යාත්මක අගය මතක තියා ගැනීම අතිශය වැදගත් වෙනවා ඉදිරි පාඩම් වලදී. මෙහිදී අපි තවත් විශේෂ දහම් පණිවිඩයක් මෙතනදී අපි ලබා දෙනවා. අපි මේ සිත කියන එක බෙදා දැක්වේ භූමීන් අනුව. ඕගලන්ට සිහිපත් කළොත් මේ සිත් 89 භූමීන් අනුව බෙදා දැක්. ඕගලන්ට මතක ඇති කාමාවචර භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිත් 54ක් තියෙනවා. රූපාවචර භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිත් 15ක් තියෙනවා. අරූපාවචර භූමියේ බොහෝ සෙයින් පහළ වෙන සිත් 12ක් තියෙනවා. ලෝකෝත්තර භූමියේ පහළ වෙන සිත් 8ක් තියෙනවා. ආදී විදිහට අපි මේ සිත් 89 භූමීන් වශයෙන් වෙන් කළා. එතකොට දැන් අපි විශේෂ දහම් කරුණක් මෙතෙන්දී ඔයගලට ඉදිරිපත් කරනවා. මෙන්න මේ සිත් සතර ආකාරය කොහොමද භූමීන් අනුව බෙදෙන්නේ කියන්නේ. ඒ කියන්නේ අකුසල් සිත් 12 අයිති වෙන්නේ මොන භූමියට? කුසල් සිත් 21 මොන භූමිය වලට අයිති වෙනවද? විපාක සිත් 36 මොන භූමිය වලට අයිති වෙනවද? ක්‍රියා සිත් 20 මොන භූමිය වලට අයිති වෙනවද කියන එක. එතකොට මේ විදිහට ඔබ නුවණින් මේ පිළිවෙලකට මෙන්න මේ ධර්ම කරුණු ටික චිත්තසංතානියට හසු කරගත්තොත්, අවබෝධ කරගත්තොත් අතිශය ලේසි ඉදිරි ගැඹුරු දහම් කරුණු අවබෝධයට. ඒකයි මේ පිළිවෙලකට ප්‍රඥාව වැඩෙන විදිහට මේ දහම් දේශනාව අපි සිදු කරන්නේ. ඉතාමත්ම අසීරු කාර්යයක් තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නාත ධර්මය නැත්නම් මේ අභිධර්මය කෙනෙකුට කියා දෙනවා කියන එක ඉතාමත්ම අපහසු සිද්ධිය. මේකේ වගකීම තියෙන්නේ බොහෝ දුරට කියා දෙන කෙනා අතේ. කියා දෙන කෙනා පිළිවෙලකට කියා දුන්නොත් ඒ ඉගෙන ගන්න කෙනාට ඉතාමත්ම පහසුවෙන් ක්‍රමානුකූලව මේක ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි යම් උපදෙසක් දෙනවා නම් මේක මේ ආකාරයට කරන්නට කියලා ඒ අයුරින්ම සිද්ධ කරන්න. එතකොට ඉතාමත්ම ලේසියෙන් මේ ධම් පාඨමාලාව අවබෝධ කරගන්නට පුළුවන්. හොඳයි, සිත් සතර ආකාරයේ භූමීන් අනුව බෙදමු. අකුසල් සිත් 12ම කාමාවචර සිත්. අකුසල් සිත් 12ම කාමාවචරයි. මතකයි නේද මීට පෙර අපි අදහස් කර කාමාවචරයි කියන්නේ
රළු ධර්මතා හරි රළුයි. ඇත්තනම අකුසල් සිද්දොලහා ඒ ධර්මතාවය බුදු මනස්ට අහු වෙනවා. ඒ චිත්ත සාචෛතසික හරි රළුයි. වෙනත් කුසල් සිත් හා සංසන්දනය කරනකොට, ලෝකෝත්තර සිත් සහ සංසන්දනය කරනකොට, රූපාවචර අරූපාවචර සිත් සහ සංසන්දනය කරනකොට මේ අකුසල් සිත් හරි රළුයි. එනං අකුසල් සිත් 12ම කාමාවචරයි. කාමාවචරයි කියන්නේ යම් රළු මට්ටමේ ධර්මතාවක්. ඒක හොඳට සිහිපත් කරන්න. අකුසල් සිත් 12ම කාමාවචරයි. දැන් බලමු කුසල් සිත් 21 කොහොමද කියලා. අන්න කුසල් සිත් 21කින් 8ක් සිත් 8ක් කාමාවචර සිත්. ඉදිරියේදී අපි කතා කරනවා කාමාවචර කුසල් සිත් 8ක් කියලා. එහෙනම් මහා කුසල් සිත් 8 කියලායි අපි සාමාන්‍යයෙන් ඒක හඳුන්වන්නේ. බොහෝ දුරට අපිට පහළ වෙන්නේ මෙන්න මේ සිත් 8. එතකොට අපිට බොහෝ සෙයින් පහළ වෙන මෙම කාමාවචර කුසල් සිත් 8 රළුයි. එන කාමාවචර මට්ටමේ තියෙන්නේ. එන කුසල් සිත් 21කින් 8ක් කාමාවචර සිත්. කුසල් සිත් 21කින් 5ක් රූපාවචර සිත්. කුසල් සිත් 21කින් 4ක් අරූපාවචර සිත්. කුසල් සිත් 21කින් 4ක් ලෝකෝත්තර සිත්. එහෙනම් කුසල් සිත් කියන ධර්මතාවය කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන භූමි 4ටම පැතිරිලායි තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඕනේ කාමාවචර කුසල් සිත් 8 රළුයි. ඊට සාපේක්ෂව රූපාවචර කුසල් සිත් 5 සිව්. ඊට සාපේක්ෂව අරූපාවචර සිත් 4 තවත් සිව්. ඊට සාපේක්ෂව ලෝකෝත්තර සිත් 4 අතිශය සිව්. රළු සිවුම් බෙහෙදේ ධර්මතා. නුවණට අහු වෙන ඉතාමත්ම සිවුම් ධර්මතා ස්වභාවයක් නේ රළු සිවුම් කියන්නේ. තාමත්ම සිවුම් ධර්මතා ස්වභාවය. හොඳයි. ඊට පස්සේ බලමු විපාක සිත් 36. ආ විපාක සිත් 36න් 23ක්ම කාමාවචරයි. අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා අකුසල් විපාක සිත් කියලා 7 ආකාරයක්. ඊට පස්සේ අහේතු කුසල විපාක සිත් කියලා 8 ආකාරයක් කතා කරනවා. ඊට පස්සේ කාමාවචර විපාක සිත් 8 ආකාරයක් කතා කරනවා. එතකොට එතන තියෙනවා 23 ආකාරයක කාමාවචර විපාක සිත්. එහෙනම් විපාක සිත් 36න් 23ක්ම කාමාවචරයි. විපාක 36න් 5ක් රූපාවචරයි. 4ක් අරූපාවචරයි. 4ක් ලෝකෝත්තරයි. මේවා ඉදිරියේදී අපි විශේෂ රූසටහනක් වගේ පෙන්නනවා. විශේෂ රූසටහනක් තියෙනවා අපිට සිත සමග උපදින චිත්ත චෛතසික කියලා. ඒ රූප සටහන බැලුවට පස්සේ මේ සම්පූර්ණ විස්තරය එහි තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ සිත් 89න් ක්‍රියා සිත් තියෙනවා 20ක්. ඒ 20න් 11ක් කාමාවචර සිත්. 11ක් කාමාවචර සිත්. රූපාවචර සිත් 5යි. ක්‍රියා සිත් 20න් රූපාවචර සිත් තියෙනවා 5යි. අරූපාවචර සිත් කියන 4. මෙතන සිහිපත් කරගන්නට ඕනි. එතකොට ලෝකෝත්තර ක්‍රියා සිත් කියලා ලෝකෝත්තර භූමියේ ක්‍රියා සිත් 15 වෙන්නේ නැහැ. ඒකයි මෙතන සිහිපත් කරගන්නට ඕනි. හොඳයි. මෙන්න මේ ආකාරයට කුසල් අකුසල් විපාක ක්‍රියා කියන සිත් භූමීන් අනුව වෙන් කරලා කතා කරන්නට පුළුවන්. එතකොට මෙන්න මේ දහම් කරුණු පිළිබඳවත් නුවණ ඇති කරගන්න අතිශය වැදගත් ඉදිරි දහම් කරුණු අධ්‍යයනය උදෙසා. එසේනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චිත්ත චෛතසික ගති ලක්ෂණ පර්යේෂණ කියන දහම් මාතෘකාව යටතේ කතා කරන ලද දහම් කොටස් ටික මෙතනින් අවසන් වෙනවා.